नमो तस्य भगवतो अरहतो सम्मा अद्यापि धर्म साक्षात्कार संधा मातृका पाठे करगंट बलापुरुत्तु वेन्ने अपि मेलोकेट आवट पस्से अपि चित्त संताने तुल गुड नगेन दनुम अपि विज्ञाने केन वचनेन तोक हंडुन्नवा विज्ञाने केन के पैट कर दाला ज्ञाने केला पिगत्तोत अभी तो मैं ज्ञान या लेमिने किसी दे मुकद्दमे अभी लगागे ने दी ने ज्ञाने मैं दानुम जीवत्ते इंद में अपे चित्त संताने टे माउकुचेम बिहुना आठ पास्ते एक कासुए ने मैं दानुम संभारे मुकद्दमे दानुम संभारे मुखंडी के स्वभाव इव मोनवाद मिन्न में पीली बांधव अपि पहदिली अवभूत या लबागत तमाई बुद्धुन्हान से अनुशासना करने वजह धर्मता व्याप अपि टावभूत कर गांडे पुलवामें नहान से අජිත මානවකයට නිවන් දකින්ට මාර්ගයේ කියනකොට විඥානස්ස නිරෝධේන ඉත්තේචං උපරුද්ධති කියන අනුශාසනාව කළා මේ විඥානේ නිරෝධ කරොත් නිවනක් තියෙනවා එතකොට මේ විඥානේ කියන්නේ अभी मे चित्त संताने रस्यलाजेन जनु संभारे दंगेत कुटे बलंडूने अपे हित दिहा मे हित दिहा बलंड भाषा वकून दुत्तर मात्य पाली ऊन नित्य संस्कृत ऊन नित्य इंग्लिश ऊन नित्य तमन दन्न भाषा वैति තමන් දන්න භාෂාවෙන් ඕකට කියන වචන තමන් ගාව තියෙනවා. ඒ නිසා තමයි බුදුන් වහන්සේ අනුශාසනා කළේ භික්ෂූන්ට යම් කිසි රටකට ගිහිල්ලා ධර්ම දේශනා කරනවා නම් ඒ ප්‍රදේශයේ ඒ රටේ මිනිසුන්ගේ භාෂාවෙන් උගන්වන්නට කියලා. එතකොටයි තේරෙන්නේ. අද අපේ රට වෙලා තියෙන්නේ පාලියෙන් උගන්න පුිතේ වැරද්ද. පාලියෙන් ඉගෙන ගන්න ඕනේ නැහැ. දැන් අපි මෙතෙන්දම යමු. භාෂාවක් ඕනේ නැති බව මෙතනින් වැටහෙනවා. දැන් කල්පනා කරන්න ගමන් ගන්න. ධර්මය අවබෝධ කරගන්න නම් තමන්ගේ චිත්ත සංතාණය තමන්ගේ හිත ආශ්‍රය කරන්න ඕන. ධර්මයේ තියෙන ඉතන लोकेट
පිටපැත්ත. ඉතින් ලෝකේ දිනව පේනවා. ඒ ලෝකේ තියෙන ඒවා නිසා මොකද වෙන්නේ? ඇතුළ අවුල් වෙනවා. ඇතුළ අවුල් වෙනවා. අවුල හදන්නේ ලෝකයේ නෙවෙයි. නමුත් අපි ඇඟිල්ල දික් කරන්නේ කාටද? මේ වැරද්ද කරේ කවුරු කියලාද කියන්නේ අපි? ලෝකයේ මෙන්න මේ හතුර. මේ විදියයි මිනිහගේ පාඩුවේ යයි. සද්ද පිටපැත්තේ තියෙන්නේ. රූපේ පිටපැත්තේ තියෙන්නේ. ගන්ධේ පිටපැත්තේ තියෙන්නේ. රසේ පිටපැත්තේ තියෙන්නේ. බාහිර ලෝකේ ස්පර්ශෝ පිටපැත්තේ ලෝකේ තියෙන්නේ. එහෙමනම් අවුල සිද්ධ වෙන්නේ කොහේද? තමන්ගේ චිත්ත සංතානය ඇතුළ. එහෙනම් අපි අවබෝධ කරගන්න ඕනන්නේ කොහේ සිද්ධ වෙන එකද? තමන්ගේ සිත ඇතුලේ සිද්ධ වෙන එක. අන්න ඒක පිළිබඳව තමයි බුදුන් වහන්සේගේ ධර්මය. මනෝ පුබ්බංගම ධම්මා. මේ චින්තනයේ පිළිවන් ධම. ඉතින් ඕකට භාෂාවක් ඕනේ නැහැ. හිත තියා බැලුවාම තමන් දන්නෝ මේකේ ඒක වචන තමන්ගාව තියෙනවා. හිතෙනවා කියන එක අපි ගව නැද්ද? ඉතින් ඔය මෙලෝ භාෂාවක් දන්නේ නැති එකනට තින්කින් කියලා කිව්වොත් එහෙම මොකද වෙන්නේ? ඉවරයි. ඒක යුරෝපෙට ගිහිල්ලා කියන්න ඕන. අපේ රටේ මිනිස්සු මට හිතෙනවා. ඔබ දවසකට ගීතයක් විතර කියනවද? මට හිතුණා, මට හිතෙනවා. ඔන්නෝය හිතෙන එක ගැන තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඔය හිතෙන එකෙන් සිදුවෙන සෙල්ලම් දැන් දන්නවනේ නේ. රට දිහා බැලුවම් ආරයන දැරියක් දැක්කාම හිතනේ වෙන් විචේව පෙන්වන්නේ පහුගිය දවස්වල. හිතුන් නැත්තම් වෙනවද? හිතුනකින් අඩ පුරා දැරියගේ ජීවිතේ විනාශ වුණා. ඉතින් ඒ ජීවිතය රකින්ට පුළුවන්නේ කාටද කියලා මට කියන්න කට්ටිය. ඒ අවුරුදු හතේ දැරි අවුරුදු 26 මිනිස්සයයි දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නගෙන් අර අවුරුදු හතේ දැරියයි මේ මිනිස්සයයි විතරයි දැන් මෙතන ඉන්නේ. කල්පනා කරන්න. එතකොට මේ දැරිය රකින්න පුළුවන් තැනැත්තා කවුද කියලා කියන්න මට කාටද පුළුවන්? කාර්ය පුත්‍රයා පුළුවන්. කාර්ය අර මනුෂ්‍යයා විතරයි නේ. දැන් කාටද බර දීති? දැන් කාර්ය අපි ඔක්කොම කට්ටිය බර දීලා දෙන්නේ පුතා. ඉතුම් කෝටියක් දෙයියන්නේ එකෙක් කවද ඉන්නේ නෑ. බෑ උන් ඩෝක කරන්නේ. ඒකයි බුදුන් වහන්සේගේ දර්ශනය. ඒ දැරිය රකින්න පුළුවන්නේ ඒ විනයට පමණයි. ඔන්න ඔතෙන්ද යන්න බුදුදහම අවබෝධ කරගන්න ඕන. කතරගමාවල් විෂ්ණුවවල් මහා බ්‍රහ්මයාවල් සක්කරයාවල් ඉතන ගෙනවලු ගල රත් වෙලා දැන් කොන්ක්‍රීට් කරලා වෙන්නේ. කෙක්කත් ආවේ නැහැ.
ඒකයි බුද්ධ දර්ශනය. ඒ දැරිය රකින්න පුළුවන් මේ මිනිස්යාට විතරයි. එහෙමනම් මේ මිනිස්යා කවුරු වෙන්න ඕනද? මේ මිනිස්යා මොකද්ද මට්ටු කරගන්න ඕනේ? මොකද උදා මට්ටු කරගන්න ඕනේ? තමන්ගේ හිතෙන විදිය. තමන්ගේ හිත දමනේ කරගන්න ඕනේ. මට මේ දැරිය දැකලා කාමයක් උපන්නා. මම ඉවසගෙන ඉන්නවා, මං ඉවසගෙන ඉන්නවා, මං ඉවසගෙන ඉන්නවා. ප්‍රශ්නේ ඉවරයි නේද? ප්‍රශ්නේ ඉවරයි නේද? අධිකරණ ඕනද? පොලිසිය ඕනද? නීතිඥ ඕනද? අන්න ඉබඳුරුවක් හදන්න බුදුන් වහන්සේ මහන්ති උනේ. මේ ආගමක් හදන්න නෙවෙයි, මේ කඩන පිංකම් කරන්න නෙවෙයි. දැන් මේ දවස්වල පාරේ බැහැල යන්නේ නැහැ. මෙබඳු මිනිසෙක් හදන්න බුදුන් වහන්සේ මහන්ති උනේ. හදනවද? නෑ, අපි මේවා කියනවටත් චැනල් වලින් අහනවා. දැන් මේමයි මෙහෙම කියනවා, නිවන හරි සරලයි කියනවා. නම කියන්නේ කියන්න කියලා මං කියන්නේ. චැනල් වලින් කතා කරනවා. දැන් අපි බය නෑ, අපි ඇත්ත කතා කරන්නේ. ඔන්න ඔය ප්‍රශ්නේ අරගෙන හිටන්ට එතකොට මුළු විදහාම තේරුම් ගන්න පුළුවන්. ප්‍රශ්න අරගෙන හිටන්නේ. එනිසා බුදුන් වහන්සේ මොකද්ද අපිට කරන අනුශාසනාව? සාදුකං මනසිකරෝත නුවණින් කල්පනා කරපල්ලා. උන් අපිට පවර්ලා කියන වැඩි. නුවණින් කල්පනා කරපල්ලා. මේ සිද්ධිය සිදුනේ ඇයි? මේ සිද්ධිය වළක්වන්න මොකද්ද කළ යුත්තේ? මේ කෝටි 7-800කට වැඩිය ජනගහනය ඉන්නවා. පොලිස් කාර්යෝ දාන්න ගියොත් එක මිනිහට එක ගන්න. පොලිස් කාර්යෝ දාලා දැන් මොකද වෙලා තියෙන්නේ? හරියට වැඩ කළාද? ඒ මිනිසු කරන වැඩි අල්ලන්නේ තවත් එක ගන්න ගන්න. එතකොට ඉතින් ලෝකේ පුළුවන් පාලනය කරන්න. ලෝකය පාලනය වෙන්න ඕනන්නේ ස්වයං පාලනය. මොකද්ද ස්වයං පාලනය කියන්නේ? තමා විසින් තමා පාලනය වෙන ක්‍රමය. ඔන්න බුද්ධ අධ්‍යාපනය. තමා විසින් තමා පාලනය. කවුරුත් ඕනේ. ඒකට අවබෝධයක් ලබා දෙන එක තමයි බුද්ධ කියන්නේ. බුද්ධ කියන්නේ අවබෝධි. ඒ අවබෝධය ලැබුණාම තමන්ට බණ කියන්න ඕනේ. කවුරුවත් කොහෙන්ද බණ ඇහෙන්නේ? කොහෙන්ද බණ ඇහෙන්නේ? තමා තුලින්. අන්න තමා තුල බුද්ධ උඩ නැගිනවා. එතකොට කඳු ගානේ හන්දි ගානේ බුද්ධ කොට නගන්න ඕනේ නැහැ. සරණ වෙනවා දී බුද්ධාද. මේ හන්දියක් හන්දියක් ගානේ ඉන්න බුද්ධලා මිනිසුන් කුඩු කුණන්නේ බුදු පිළිමේ යහපැත්තේ තියාගෙන බොරැල්ලි කල්පනා කරන්න බියෝ. යා මෙන්න මේ සියුම් තැනින් පටන් ගන්න. ඒ මිනිස්යාට හිතුණා, ඒ තරුණයාට හිතුණා, ඒ දැරියටත් හිතෙන්ට ඇති. ඒ දැරියට හිතුනේ තාත්තා වගේ කෙනෙක් ඉන්නවා. හිතෙන්ට ඇති මේ මිනිස්යා දැක්කා. දෙන්නටම හිතෙන්ට ඇති. එතකොට මෙතන හදන්න තියෙන්නේ මොකද්ද? මොකද්ද? හිතෙන විදිය. මේ හිතෙන විදිය. මේ හිතෙන විදිය හදන්න තියෙන දහම. බුදු දහම. කොහොමද ඉදෙන්ට ඕනේ? මේ
අසරණ දැරියවම දූෂණය කරන්නේ මං ඉවසගෙන ඉන්නෝ මට හැඟීමක් ඇති වුණා තමයි මං ඉවසගෙන ඉන්නෝ මං ඉවසගෙන ඉන්නෝ මං ඉවසගෙන ඉන්නෝ හිතුවා ප්‍රශ්න ඉවරයි එතනම එහෙම මිනිසෙක් හදන්න පුළුවන් චින්තනය එහෙම හදන්න පුළුවන් පුළුවන් හින්ද තමයි මාර්ගයක් හිව්වේ බුද්ධ කියන දාර්ශනිකයානෝ මාර්ගයක් හිව්වේ මේ හිතෙන විදිය හදන්න ඉතින් ඌට නොඑක් නන්දාගෙන බණනන් ආනවා මොජ්ජිමා පටිපදෝව ආර්ය අෂ්ටාංගික මාර්ගය අප්පා නොදන්න වචන සර මොකුවත් ඕනේ නෑ තමන්ගේ හිත දිහා බැලුවාම ධර්මය අවබෝධ කරගන්න පුළුවන් සරල දහමක් මේක හැම මිනිසාටම හිතෙනවා හැම සත්වයාටම හිතෙනවා හිතෙන් නැති සත්වයෙකුත් නෑ හිතෙන් නැති මිනිසෙකුත් නෑ එදෙන් තේරුම් ගන්න ඕනේ හිතෙන්නේ කොහොමද කියලා මේක හදන්න නම් හිතෙන විදිය තමන් දකින්න පුළුවන් තමයි නිකන් හිතෙන්නේ අර දැරිය දැක්කේ හින්දා හිතුනේ ආ නැහැට රූපය හැප්පෙනකොට හිතෙනවා ආයේ කනට ශබ්ද වදිනකොට හිතෙනවා ඔහොට තමයි ඉන්ද්‍රියෝ කියන්නේ කනට ශබ්ද වදිනකොට මොකද ඒ ශබ්ද හිතෙනවා ප්‍රශ්නයක් එනවා හැම වෙලාවෙම ප්‍රශ්නයක් ඒකට බුදුහාම කියනවා උපපරීක්ෂණේ කියලා ඇහිච්ච දේ ගැන දැක්ක දේ ගැන දැනුන දේ ගැන හොයලා බලන ගැතිය අපි ගාව තියෙන්නේ නිකන් ඉන්න මිනිස්සු එහෙම නෙවෙයි හරි පරීක්ෂකයෝ හැම වෙලාවම පරීක්ෂණයක යෙදෙනවා මොකද මේ කරන පරීක්ෂණය ඇහැට දැක්ක දේ ගැන නැවත හොයනවා ඒකයි උපපරීක්ෂණය කියන්නේ කනට ඇහිච්ච ශබ්ද ගැන මොකද්ද ශබ්ද හොයනවා මොකද්ද ගඳ නහයට වදිනෙක් ගැන හොයනවා මොකද්ද රසේ මොකද්ද ස්පර්ශයේ හොයනවා හිතර මතක් වෙච්ච දේ ගැන මොකද්ද මතක් වුනේ හොයනවා එතකොට මේ චිත්ත සංධානයේ නිතරම ඇර දැක්ක දේ පිළිබඳයි අපි පරීක්ෂණයක් කරන්නේ. එද? දැනුමක් ලබන්න. ඒකෙන් පොඩ්ඩක් විඳින්න පුළුවන් ද කියලා හොයා ගන්න. අන්තිමට විඳින්න තමයි පරීක්ෂණය කළා. අර මිනිහම ගන්නකො ඉතින් අපි නෙවෙයි කියලා. අපි නම් එහෙම කරන්නේ නැත. අර ඉලංගාරියා අර දැරිය ගැන පරීක්ෂණයක් කරා. දැරිය ගෑනු ළමයෙක් කියලා දැනගත්තා. ඒකට ගෑනු ළමයෙක් විදිහටද පෙන්නේ? සාදුකම් මනසිකරෝත කිව්වකුදුන්නාන්ති බලාම කල්පනා කරපල්ලා ඇත්ත වශයෙන් බුදු දහම අවබෝධ කරගන්න මේ සාරා සංකේය කල්ප ලක්ෂ රත්ති ආදි වහන්ට එපා මේක සරලයි සාරා සංකේය කල්ප ලක්ෂින්ට කියලා කියන මිනිහට එපා වෙනවා දැන් ඔච්චර කල් කරගෙන ඉන්නේ කවුරක් කැමතිද මේ විනාඩියෙන් කරගන්න බලන්නේ ඒකනේ ඩුවලා ටූ යන්න ගියාම विनाडी पहे उन्न पूर्व हरिमहत।
අදිටන මිනිහ ශනික වැඩ වලට කැමති. ඒ කියන්නේ ශනිකනේ උල් තෙල් තදලා තියෙන්නේ. යකුට නිවන් දකින්න පුළුවන් උදේ පනහල හැන්දෑවට කියලා කිව්වොත් මිනිස්සු වලට වැඩි හරියක් නිවන් දැකලා. මේක එහෙම නෑ. සාරා සංගේය කල්පලක් දැක් කරනවා කිව්වම අත්ත ගහන්නේ. ඕ ඉච්චර කල් මට රත්ය දෙන්නේ ඔන්න ඔය දාන පෙත්තකට. එතකොට අර කට්ටියට පැවැති පැවැති ඉන්න පුළුවන් නේ හරි අම්ම කරගෙන. ඔය උඩ පැවැති වලින් වැඩි කල් ගෙනියන් හම්බෙන්නේ නැහැ ඔය කට්ටියට. මීචාරවටගෙන කාපු කාලේ අවසාන වේගෙන යන්නේ දැන්. ආයත් නවෝදාවක් ඇති වෙනවා. හොඳයි කමන්න අපි දැන් යමු. අපි පරීක්ෂණයක් කරනවා. අරමුණු ගෝචර වෙනකොට උප පරීක්ෂණයක යෙදෙනවා. මොකද්ද ඒ කියලා. දැන් ඔය ගැන ඩිංග විනාඩියක් කල්පනා කරන්න. ඇහැර රූපයක් දැක්ක උප පරීක්ෂණයක් වෙනවද කියලා හිතන්න. ආර්ජියවල හින්ද කවුරු හරි යනවා. මොකද වෙන්නේ? වැඩේ නවත්තලා හොය බලනවද නැද්ද? ඌක ඌ පරීක්ෂණය කියන්නේ. නැවත හොයා බැලීම. කන්න සද්දයක් ඇහුන රාත්‍රියේ පූජා කියන ඕන මොකද දැන් කරන්නේ? ඉතින් නම් හරි බයයි. දැන් නම් ටිකක් බය අඩුයි නේ. දොර අරින්නත් බයයි ඉස්සර. මොකද ඉතින්ද? ඈ පුරෙක්වත් ඇවිල්ලා නෑ. ඉතින් මොනවා හරි කල්පනා කරනවා. ඕකට කියන උප පරීක්ෂණය ඕක අපේ ඔළු විදි වැඩ වෙනවා මේ මනෝභාවයක් මේක මනසේ තියෙන එක්තරා ශක්තියක් ඕක බුදුන් වහන්සේ විතරයි පෙන්වන්නේ මේ මනෝවිද්‍යාඥයවත් ඕක කතා කරන්නේ ඕකට හැමතැනම කතා වෙලා නැහැ බුදුන් වහන්සේ කීපකොලක ඕක කතා කරනවා විමුක්ති මාර්ගයට ඕක කතා කරලා තියෙනවා උද්දේශ විභංගදී කතා කරනවා තථාගත භික්කවේ භික්ඛු උපපරික්ඛෙය කියලා ඒ වචනේ මේ උපපරික්ඛණයක් සිද්ධ වෙනවා අපි දැක්කේ නැහැ ඒ නිසා මේ හිත දිහා බලන්ට ඕන ධර්මීය දකින්ද ඔය උපපරික්ඛණයෙන් තමයි හිතෙන්ට පටන් ගන්නෙ උපපරික්ඛණය වෙන්නේ නැත්නම් හිතෙන්නේ නැහැ එතකොට රූපයක් තියෙන්න ඕන හිතෙන්ට රූපයක් හැප්පෙන්නේ නැත්නම් හිතෙන්නේ නැහැ. ඇහැට රූපයක් හැප්පෙන්න ඕන. එක්ක කණ්ඩ සද්ද රූපයක් හැප්පෙන්න ඕන. එක්ක නහයට ගඳ සුවඳක් වදින්න ඕන. එහෙම නැත්නම් දිවට වදින්න ඕන. එහෙම නැත්නම් කයට වදින්න ඕන. එහෙම නැත්නම් ආකාරයක් දුන්නු. බුද්ධියගෙන් ඉන්නකොට හිතට වදින්න ඕන. වැරිච්ච එකක්වත් මතක් වෙන්න ඕන. ඉතින් දැන් නහකුණු ගන්නටවත් පුළුවන්. රූපයක් ඒ රූපේ හැප්පෙනකොට මොකද්ද කියලා උපපරීක්ෂණයේ සිද්ධ වෙනවා මේ උපපරීක්ෂණයේ සිද්ධ වෙනකොට වෙන දේ මොකද්ද කියලා ඔයලා බලාගන්න මේ හැමදාම බනහන්න ඕනේ නැහැ මේ මිනිස්සු හැමදාම බනහල නැහැ බුදුන් වහන්සේගේ මේක දවසක් එයක් හමාරක් බණ ආපු මිනිස්සු රහත් වෙලා තියෙනවා දුකෙන් අත මිදලා තියෙනවා මේ අපි වගේ හැමදාම බණ අහන්නේ නැහැ දැන් මේ පුතාව ප්‍රශ්නයක් හදාගෙන තමයි ඉන්නේ බණ අහලා දැන් පුතාව හිටිය ප්‍රශ්නේ තමයි මම ඇහුවේ නැත්නම් බවන් අර්ථමං ආදියන්නේ මොකද්ද කියලා වෙලා මිනිහා ඇහුවා මිනිහට ඇත්ත කියලා දුන්නා මිනිහට සන්තෝෂී පුතාව නැත්නම් බවන් අර්ථමං ආදියන්ති කියලා රතන සූත්‍රයේ කියනවා ආයේ භව අටක් වේ සංසාරේ උපදින්නේ කියලා ඒක නෙවෙයි ඒක බොරුවක්. හිත තුළ භව වෙන ස්වභාවයන් අටක් තියෙනවා. මොකද්ද? අට්ඨකෝ ඉමේ ආනන්ද විමුක්ඛා කියලා. විමුක්ති අටක් තියෙනවා. බුදුන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට විමුක්ති හතක් හොයාගෙන හිටියා. හත්වෙනි විමුක්තිය හත්වෙනි භවයේදී යනකම් උද්දක රාමපුත්ත ගිහිල්ලා හිටියා.
යා හත්දෙනින් විමුක්තියෙන් එහාට ගිහිල්ලයි කියන එක තමයි නේම සංඥා නා සංඥා අතර එක භවයක්. එතකොට කාම ලෝකේ භවය ඊට පස්සේ අපි පළවෙනි ධ්‍යානයට පත් වෙන එක දෙක තුන ධ්‍යාන චින්තනේ හතර ආකාසාරංජාතන විඥානංජාතන ආකීතඤ්ඤාත නේව සංඥා නා සංඥා කියන රූප ධ්‍යාන හතරයි යතන තුනයි හතයි ඕක මේ මිනිස්සු ඔය භව වලට වැටිලා හිටියේ බෝධිසත්වත් ඕකට වැටුණා. එවාදී උන්වහන්සේ දැක්කා ඒ භවයේ චලනයක් තියෙනවා ඒකෙත් විඳිල්ලක් තියෙනවා නේව සංඥාව. උන්වහන්ට සංඥා වේගයේ නිරෝධයේ කියන අටවෙනි එක හොයාගත්තා. ඔයගෙන් හරියන් දෙකක් නැහැ. ඒකයි කියන්නේ. ඔතනින් හරියන් දෙකක් නැහැ. නැත්ේ බහන් අට්ටමං ආදියන් දෙක කියන්නේ නවවෙනි විමුක්තියක් නැහැ කියන එක. ඉතින් මේ භවයේම අටවෙනි විමුක්තියටපත් වුණා. භවයේ භව වීම ඉවර කරගත්තා. අපිටත් පුළුවන් ඒක කරගන්න. යතුවේ සංතය නැවත නැවත ඉපදී මේ 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 මොළේ ඉන්දියාවේ ඉපදිනවා ලංකාවේ ඉපදිනවා එංගලන්තේට ඕව නෙමෙයි ඉන්දනේ ස්වභාවය මත ඒ ඇති දෙන. එතකොට දැන් අපි යන්නේ මේ උපපරීක්ෂණීය කරනකොට හිතින් රූපයක් දැක්කහම උපපරීක්ෂණීය කරනකොට මොකද වෙන්නේ කියලා හොලබලන හිත ඇතුලේ හිත ආශ්‍රය කරන්නේ සත්‍ය අවබෝධ කරගන්න ආශීවනා භාවිතා බෞලී කම්මා කරන්න කිව්වා. තමන්ගේ හිත මාත්‍රේ කරලා ඒකම භාවිතා කරලා බොහෝ වශයෙන් කරන්න. එතකොට තමයි සත්‍ය දකින්න පුළුවන්. උපපරීක්ෂණය කරනකොට මොකද වෙන්නේ කියලා හිත දිහා බලන්න. දැන් මම යන්නේ සිද්ධියක් දෙන්නම්කො. ඕම් මේක රූපයක්. මේක ඇහෙන් දැක්කා. මේක දැක්කට පස්සේ තමන්ගේ හිත ඇතුලේ උපපරීක්ෂණය සිද්ධ වෙනවා. මේක නැවත පරීක්ෂා කරලා බලනවා. එතකොට මොකද වෙන්නේ කියලා බලන්න. මොකද වෙන්නේ? මේක ලේසි ඉඳා ඉක්මනට උනේ ඉඳා ඔක තේරෙන්නේ නැහැ. මේක පිළිබඳව දන්න දී මතක් වෙනවා. තමන්ගේ හිතේ තැන්පත් වෙලා තියෙනව මතක් වෙනවා. පැහැදිලිද? මේ උපපරීක්ෂණයේදී සිද්ධ වෙන්නේ මතක් තියෙන මේ රූපය පිළිබඳව තමන්ගාව දැනුමක් තැන්පත් වෙලා තියෙනවා නම් ඒව මෙනෙහි වෙනවා. ඉතින් ඕක අවබෝධ කරගන්න ඔය වගේ සිද්ධි හතරක් පහක් කරන්න. දැන් මේක නේති රූපයක්. තවත් රූපයක් දිහා බලනවා. පොට්ට රූප තියෙනවා දැහැට පේනවා. මිදුලි දිහා බලුවා. මොකද එතකොට වෙන්නේ? මොකද වෙන්නේ? මතක් දන්න දේ මතක් වෙනවා. පාරේ යන මිනිස්සු අඳුර ගන්නේ කොහොමද? මේ බාගෙන නේද? පාරේ යන මිනිස්සු අප්පු ආවේ මුදියන්නේ රම්බණ්ඩගේ. මොකද එන්නේ පුතා? මතක් වෙනවා මතක් වෙනවා. ඔන්න ඕක වළක්කන්න බැරිය මේ පෘථග්ජන මිනිසුන්. ඕහින්ද තමයි පෘථග්ජන කියන්නේ. දන්න දේ මතක් වෙනවා. මේ දන්න දේ මතක් වෙලා තමයි අරමුණ අඳුරගන්නේ. එන්නේ අරමුණට වැටෙනවා. ඕකට තමයි මේ වැදගත් වචනේ දාලා තියෙන්නේ අයෝනිසෝ මනසිකාරී කියලා. ඔක තමයි ධම්ම වචනේ. එතකොට අපි ගාව ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? අයෝනිසෝ. අයෝනිසෝ මනසිකාරී. මේක යෝනිසෝ කරන්නේ. යෝනිසෝ කරන්නේ. ඕක තියෙනකන්
තමන් ගාව තියෙනවා උඩට එන එක වළක්වන්න බෑ. හරි. වාරි මිනිස්සෙක් යනවා ඇයිතරාවේ. ඇයිතරාවේ. ඒ විදිහ කඩපියාගෙන යනවා ඇයිතරාහින්නේ. वेरद උදෙනින් තමයි අමාරු වෙන්නේ. අද ඌක තීරුම් අරගෙනද අපේ මිනිස්සු ජීවත් වෙන්නේ. දැන් අවුරුදු කොච්චර කල් බණ ඇහුවද? මොන අපේ වැරද්ද? ඒකෝර වැරද්ද ඇඟේද? හිතේ විඥානේ. තමන්ගේ ඇඟේද වැරද්ද? विमुक्ति अवश्य आगम लोकेश्य लोकसी जनता දැන් කෝබලන්ට උපදිනකොට බොණ්ඩ හුරු වෙලා ගොයි. උදාල බොණ්ඩ හුරුනේ අවුරුදු පහෙන්ද? පහළ ඉතර වෙනකොට බොණ්ඩ හුරු වෙච්ච එක දැන් අතාරින්න පුළුවන්ද? අන්න පුළුවන්. सिगरेट का बोंड पुहुना कोलेंट उपंदाव से सिगरेट बिरवाए उपंदाव से सिगरेट का पक्के लामला दुमना ना जेम्बो को जो बेने में करे नहीं करने में ना उठे का पत्तु कर गंडू मनोवेला
ඊවගේ මේකත් හිරු කරගත්තත් නිවන බැරි වෙයිද? පුළුවන්. මොකක්ද නැහැ. මේකත් හිරු කරගන්න පුළුවන්. මේ මේනේ වෙන ක්‍රමී වෙනුවට ඒ අතීතයේ මේනේ නෝවන ක්‍රමී හුරු කරනවා. ප්‍රශ්න ඉවරයි. ඉවර නැගින්ද පුළුවන්. ඒ තරම් තරණයි නිවනේ. ඉතින් ඕක තරණයි කිව්වම තද වෙනව මේ වෙන්නේ දෙයි. මොහොතු බුදුන මෛත්‍රී බුදුන් කවද නිවන් දකින්න හැරගස්සන්නේ ඒ බුදුන් කවද ඉද කියලා දන්නවද කියලා අහන්නකො කවද එන්නේ කියලා අනිත් එක මොකද්ද ඔය වචනේ මෛත්‍රී බුදුන් කියන්නේ මමත්වය නැති වෙන්න ඕන මේ ඔක්කොගෙම අපේ හිත තුළ ගොඩනගන්නේ මම කියන සංකල්පය මමත්වය ත්‍රය කරපු මාම තමා තුළින් බුදුන් දකින්න පුළුවන් එදාර නිවන් දකින්න පුළුවන් කියන එකයි ඔය කියන්නේ මෛත්‍රී බුදුරේ ලෝකේ පහළ වෙනවා කියන එක නෙවෙයි ඒක මේ මහායාන සංකල්පයක් මේ මෛත්‍රී බුදුරේ ලෝකෙට ඉන්නේ නැහැ බුදුන් වහන්සේ කොහෙවත් කියලා නැහැ මයින් පස්සේ හවල් කාලේ මෙන්න මේ බුදුරේ ලෝකේ පහළ වෙනවා අක්කම කතන්තර ථේරවාද කාරෝ හදාගත්ත කතන්තර महायानी अरगे नामिवा विश्वास विश्वास मैत्री त्रेयकर्ण ममत्वे नति कर्ण मम के मम की संकल्प मट तमय तराये मट तमय आशा उपदी මේ මමත්තේ තියෙනකම් අපි වරදී බැඳෙනවා මමත්තේ හිතට උපදින්නේ නැත්නම් නිවනක් යච්ඡනති ධම්මේති පරේසංචාපි කිංචනම් මමත්තං තෝ වසං වෙන්නන් නැති මේ දින තෝචති කියලා බුදුන් වහන්සේ වදාය දැන් තියෙනවා බුද්ධත්වයටපත් වෙලා බුදුන් වහන්සේම වදාරනවා අස්මිමානස්ස යෝ විනයෝ ඒතං වේ පරමං සුඛං නිවන කියන පරම සුවය මමත්වේ නැති කරපු දාට හිතේ මමය මාගේය මගේ ආත්මය කියලා හිතෙන්නේ නැත්නම් හිතේ නිවනක් තියෙනවා. අදයි අපිට නිවනක් නැත්තේ උදේ නැගිට තැන ඉඳලා කවුද ඉස්සරහට ඉන්නේ මම කාර්යය. ඉතින් මම කාර්යය ආපුවාම ඒ මමත්වේ තියෙනකන් දැන තියෙන්නේ निरोध गिरी මමත්තේ උපදින ඥානය විඥානය නිරෝධ කරපන් කියන එක උන්වහන්සේ කියනවා මේ බුද්ධ ඝං කාර්යයට බුද්ධ ඝම තේරෙන්නේ නැහැ ඉස්ලාම් කාර්යයට ඉස්ලාම් ධර්මයේ තේරෙන්නේ නැහැ කතෝලිකායට කිතුතුහන්තගේ ධර්මයේ තේරෙන්නේ නැහැ ඉතින් සම්ඩු කර කර ඉන්නවා මේවා කියලා දෙන්න ගියාම ඉතින් අපිට දුස් කියනවා දුස් කියලා හරියන්නේ නැහැ මේවා තේරුම් ගන්න පුළුවන් මිනිස්සු රටේ ඉන්නවා දැන් මම වළියලා हिते आश्रय ඇහැට රූපයක් හැප්පෙනකොට හිත දිහා බලනවා හිත දිහා බලන්ට
සිහිය දියුණු කර ගන්න ඕනකොට තමයි සතිපට්ඨානය කියන්නේ. ඇට රූපයක් වෙනකොට සිහියෙන් ඉඳලා මොකද්ද මට හිතුනේ? පාර යන විනිහසක් මොකද්ද මට හිතුනේ? මනාපයක් හිතන්න. තුන් දමන්න වාගෙන නම් ඇයි මේ මනාපය හුපන්නේ? තමංගව දැම්පත් වෙලා තියෙන දේවල් නිසා. අමනාපයක් හුපන්න. ඇයි? තමංගව දිනේව. අර පාර යන මිනිස්සයාගේ නෙවෙයි. ඒ රූපය ඒ ශබ්දය ගැන තමංගව දැම්පත් වෙලා තියෙනේවා මෙනෙහි වෙලා උඹට එන එක තමයි අපිට හිතෙනවා කියන්නේ. එතකොට තමන්ට හිතෙන හැටි තමන් දකිනවා. එහිම හිතුනහම ඒක දිග්ගැස් වෙනවා. නවතින්නේ නැහැ. හිතෙන විදිය නවතින්නේ නැහැ. මේ හිතෙන විදිය නවතින්නේ නැහැ. පුජ්‍යලේ හඳුනා ගන්නවා. උන්ති බණ්ඩායනෝ. මේ මිනිහ වෙන්න ගියාම ඊටන්ටම මේක දැනගට ඉන්නව දිනුවා කියලා. ඉතින් මිනිහ වෙන්න ගියාට පස්සේ කොහොමද තමන්ගේ ස්වභාවය? ඊව දිහා බලන්නේ නැහැ නේද? වාරයන මිනිස්සයා දැකලා තමන්ට මිනිහ වෙන්න පටන් ගත්තයින් පස්සේ මිදුලා තුගගා හිටියා අම්මා දැන් මිදුලා තුගානවද? ඉදිරියට ගානවා අර මනුස්සයාට අතු ගන්න යනවාද? ඔන්න වෙනස් වෙන හැටි. මොකෙන්ද? චින්තනයෙන් අයෝනිතෝ මනති කරෙන් දැන් කර්ම කරන්නේ මිදුල අතු ගන්නවා වෙනුවට අර මනුස්සයා ඉදිරියෙන් ගන්නවා. දැන් උඩයි ගහුවට පස්සේ ඉවරද වැඩි? තරහ නැති කරගන්න ගැහුවා. ඊට පස්සේ මේ මනුස්සයා මොකද කරන්නේ? ඌ යනවා පොලිසියට. පොලිසියෙන් වෙන්නේ නැහැ. ඊට පස්සේ හැන්දෑවට පොලිසියෙන් එනවා. ඊට පස්සේ ඇවිල්ලා ඕක විවාහ කරනවා. ඉතින් උසාවියන්ට කොච්චර කල් යන්න වෙයිද? මේ තියෙන මේ පාපකාරී මේ දුක්ඛිත ජීවිතයෙන් ගලවන්න පාරක් වෙන්නලා දෙන්නේ කවුද? කවුද පාරක් වෙන්නලා දෙන්නේ? බුදුන් වහන්සේ. ඔච්චරයි ලෝකේ පහළ වූ උත්මය. උදුන්නහන්ට පාරක් පෙන්ලා දෙනවා ප්‍රශ්නේ එතනින් ඉවර කරගන්න. මොනතරම් ලස්සනද මේක? ප්‍රශ්නේ එතනින් ඉවරයි. මේ අයෝනි සෝමනසිකාරයෙන් සිද්ධ වෙලා දිග්ගැස්සලා එන සූතේ ඔහු ගිහි වෙලා ඉතින් මුළු ජීවිතෝන්තේ දක්ව දැන් ඉතින් ඔහු ගෑන්ට ගාලා තමන් හිරේ කූඩුවේ ඉඳලා ආවට පස්සේ මොකද කරන්නේ? ගෑනු කෙනෙක් නම් ඔය හිවසගෙන යන පිරිමියෙක් නම් මොකද ආය කරන්නේ? ආවජාර පහ දානු අර කැකිදේ ගිල්ල ඌ ගැන්න පිහිනේ ආය ඔන්න සසර දුක දැකොට මේවා නවත්තන්ට පුළුවන් සරල ක්‍රමයක් මේ නුවසි ජනතාවට පෙන්වපු උත්තමයට අද මොකද කරලා තියෙන්නේ? ඌ විදුරු කුඩුවක දාලා අනුකම්පන් උපාදාය කණ්ඩකෝ අපගෙඩියක් ගෙනල්ලා තියෙනවා. අහන්තගේ ධර්මයක් අහනවද? අහනවත් ධර්මයක් ඇව්වත් පිළිගන්නේ නැහැ. පිළිගන්නේ කියන මිනිහරත් ගහක් බලන එක ඉතියේ අපෙන් බලන කෝයද උන්වහන්සේගේ බලන්න කියන්න පොත් දක්ඛිනා විභංග සූත්‍රයේදී බුදුන් වහන්සේ මොකද කියන්නේ කියලා උන්වහන්සේගේ වචන සාංගික දානයක් ගැන කතා කරන උන්වහන්සේගේ
බුදුන්නාන්තේ ජීවමානව වැඩ ඉන්නකොට බුදුන් ප්‍රමුඛ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට යන් දෙන්න කිව්වා සිවණ පිළිදෙන්න එයාටම දීපල්ල කණ්ඩන දෙයර දෙන්න බුදුන්නාන්තේ පාටි වෙන ඒ අය විතරක් නෙවෙයි නිගණ්ඨ ඉන්න බව කණ්ඩ දෙන්න පත්තේ වැදගත් වචන එකතන කියලා දෙනවා කපන්න බැරි වෙලා තියෙනවා තාම තථාගතේ පරිනිබ්බුතේ භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකාච දානං දෙති බුදුන් වහන්සේ පිරිනුවම් පාපුවම කාටද දන් දෙන්න කියන්නේ භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකාවන්ට පමණයි කූඩුවට මොකවත් තියන්න එපා කියලා කියනවා කරඬුවට කියන්නේ දැන් කරඬුවට නේ කියන්නේ ඒක උඩ කවුද මේ වහගත්තේ බුදු පූජාවක් නෑ ඊට පස්සේ උන්වහන්සේ මේ මල වුණ පූජා කෙරීම නවත්තලා තියෙන්නේ බුදුන්වහන්සේ ලෝකේ පහළ වෙන්න කලින් දුන්නා චර්වාක ධර්මයක් කියලා මම චර්වාක ධර්මයක් උන්නේ කිව්වෙ බමුණු කියලා චර්වාක ධර්මයේ නිර්මාතෘවරයා කියලා කියනවා ලෝකායත වාදය කියලා. ඒක බුදුන්වහන්සේ සම්මත කරේවා. ජීවත් වෙලා නැති මිනිහෙකුට කණ්ඩ දීල වැඩක් තියෙනවද? අපි කාර්ය දෙන්න ඕනන්නේ ජීවත් වෙන මිනිහෙකුට. එහෙම විතර දෙන්නේ නැහැ. ඉන්නේ කොහෙදලා ඉන්නවා පින්කටි ගාවා ඒකට දෙන්නේ නැහැ බනිස් කෙඩියක් අරගෙන අරකට දානවා රුපියල් පහ පහනෙයි 10යි. අනේ මහත්තයෝ මට තුන්වැලිකින් ගන්න නැ කන් ඇහෙන්නේ නැ. ඇයි? ඒකට දෙන්නේ නැත්තම් කාර් එක හැප්පෙයි. මුගේ දිටි. මොනවද මේ බය? මොනවද මේ බය? අපි මෙච්චර ලංකාවනේ එකකුර සත පහක් දාන්නේ මම. महापारी ඇන්ජෙට් මැරෙන්න පුළුවන්. නමුත් බයි ඉන්නවට වැඩිය මැරෙන එක හොඳයි. මෙන්න මේ වගේ දුර්මත රටේ ගොඩනගලාද ජීවත් වෙන්න බලන අපි එවෙන් ගලව ගන්න ඕන. Taman ඇතුළත තියෙන දුර්වලකම් අපි අඩු කර ගන්න ඕන. මේවත් දික්ටි මතිමතාන්තර මම ඒ වගේ නේ කියන්ටයි මේ පටන් ගත්තේ. දැන් ඒ ටිකට බහිමු. මොකද්ද අපිට දැනුම ලැබිලා තියෙන්නේ මොන දැනුමද? අපේ මේ විඥානයේ කියලා අපිට දැනුමක් තියෙනවා. අපි මේ ලෝකෙට මව් කුසෙන් බිහි වෙනකොට දැනගෙන ආවේ මොකද්ද කියලා මට කියන්න. මොනවද දැනන්නේ? එහෙනම් මේ දැනුම් සම්භාරය ඔක්කොම ලැබුණේ කොහට ආවට පස්සේද? මෙහාට ආවට පස්සේ. මේ හදලා තියෙන දැනුම කෙබඳ දැනුමක්ද කියන එක තමයි අපිට තීරුම් ගන්න දෙන්නේ මේකට මම යන්නම් බුදුන් වහන්සේ දවස චුන්දහාම ගුරුවෝ බුදුන් වහන්සේ ගහන ප්‍රශ්නයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකේ සල්ලේක සූත්‍රයේ කියලා දේශනාවක් තියෙනවා අපි ඕක දෙරින් දෙරේ කතා කරලා තියෙන නූතේකේ යථාර්ථය අපි දැක්කේ නැහැ පිටපැත්ත ටිකක් මම කතා කරා यथार्थे मम दर्शनी එවිට මේ ලෝකේ ගැන පරමිතික දන්නේ ඉටි ගෙඩියක් නැහැ කියලා බොටෝ ඉටි ගෙඩිය කියවද මන් දන්නේ. ඒක මොකක් හරි අර්ථයක් ඇති.
දැන් නීති කිරියක් නැහැ කියලා කියන්නේ මේ ලෝක ක්‍රීණේ කොට අපි දැන් ගෙම්මලක් නැහැ. දැන් එයා හෙන්නද මේ දන්න දේවල් මොනවද? ඒක දිහා බලමු. දවසද්දා චුන්දහාමුදුරුවෝ හැන්දෑවරුවේ බුදුන් වහන්සේ වෙතට පැමිණියා. පැමිණිලා ස්වාමීන් වහන්සේ ලෝකවාද සංයුත්තෝ ආත්මවාද සංයුත්තෝ අනේක වේතා දිට්ඨියෝ ලෝකේ උප්පජ්ජන්ති කියලා ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නයක් අහනවා. ඉතින් ඕකට අටුවාචාරී ලියලා තියෙනේ වදිහා බලලා අපි අතරමං වුණා. මේ ලෝකවාද කියන්නේ මොනවද කියලා අටුවාචාරීන් අර්ථකථා ලිව්වා. ඒ කට්ටියනේ ඌව සාර්ථකදී උච්ඡේදදී අදෝ තියෙනවා නේද? අදෝ බමුණු මතයක් අක්කත් අපේ සමාජයේ තියෙනවා. නෑනේ. ඊ බුදුන් වහන්සේගේ දවස්වල තිබ්බේවා. අපි ටිකාගත්ත ඕවෙන් දැඩි කියලා දැන් අපි විදර්ශනය කරනකොට මොකද්ද මේ ලෝකවාද කියන්නේ කියලා තමම්ම දර්ශනය කරන්න. අපි එනකොට වචනයක්වත් කතා කරන්න දන්නවද? නෑ. ආයත පේන දෙයක් හඳුනාගත්තද? කනට ඇහිච්ච ශබ්ද හඳුනාගත්තද? නෑ. මේ ඉන්දියන්ට ඇහිච්ච එක දෙයක්වත් හඳුනාගන්න බැරි වුණා. වචනයක් කතා කරන්න දන්නේත් නෑ. එහෙමනම් දැන් අපි මේ දැනුම කියලා පුරවගෙන තියෙනවා කාගෙද? මම කියන එක කෝවයන්ට මේ ලෝකෙට ඇවිල්ලා තමන් හදාගත්තද? කෝවලන්ට මම කියන එක මේ ලෝකෙට ඇවිල්ලා තමන් හදාගත්ත කට්ටිය. අපි හදාගත්තේ. අපි එනකොට ඒක ලෝකවාදයක්. ලෝකයේ වාදේ කියන්නේ වදනක්. වදනක් කියන්නේ වචනයක්. ලෝකයා හදලා තිබුණ වචනයත් සිංහල භාෂාවෙන් මේ තමන්ගේ රූපකයට මොකක් කියනවද? මේක පෙන්නලා මේ මම මම ඉතින් අම්මත් ඔක පුරුදු කරනවානේ. පුතා කාගේද? අම්මගේ තාත්තගේ දෙක ලැබුවාම ඉතින් කාගේ කියන්න ඕනද? ඔය තාත්තා නැති තැන තමයි උගන්වන්නේ. ඉන්න තැන කියන්නේ ගුටිපාරක් ගන්න වෙනවා. ඕ උටා අම්මගේ කියන්නේ. උටා අම්මගේ කියන්නේ. අම්මා කියන වචනයත් ඌකමයි. එකක් ලෝකයා හදාපු වචනයක් අපි හදාගත්ත එකක් නෙවෙයි. අපි වෙන වචන හදාගෙන කතා කරා. එකක්වත් පාවිච්චි වෙන මම කියන්න නිදර්ශනයක්. අපි මේ ලෝකෙට ඇවිල්ලා වතුරට වතුර කිව්වේ නෑ පුංචි කාලේ. මොනවද කිව්වේ? පොඩි කට්ටිය වැඩි හරියක් කියන්නේ මොනවා කියලා? බෝ පුහලෙන්ද සරත් පුතා බෝරිකක් අරන් එන්න ඕක කියලා කියනවා දුවට. කියලා හදාගත්ත වචනවත් දැන් පාවිච්චි කරන්නේ. ඒක කියනෝ කිනාන. ඕන් අපි හදාගත්ත වචන වලට වෙලා තියෙන දේ. එහෙනම් මොකද්ද පාවිච්චි කරන්නේ? ලෝකවාදී. ඔන්න ඕක මේ චුන්නහාමුදුරු වහන්නේ. අද මේ ලෝකයා හදාගච්ච වචන් අපේ ජනුව කියන්නේ. පොල් ගහගෙන අපි ජනගන්නේ. මේ කියලා හදාගත්තේ අපිද? එකක් කියන්න බලන්න අපි හදාගත්තේ පාවිච්චි නේ. ගැය කියලා හදාගත්තා. කොහොමද ගැය පෙට්ටියේ ඉන්නේ කියන්නේ?
කියන්නේ මිනි පෙට්ටිය කියන්නේ ඔයලා බලන්න ලෝකවාද දද පාවිච්චි කරන්න තමන්ගේ වාදද කියලා මේ තමන්ගේ වාද බවට පත් වෙලා තියෙන මොනවද ලෝකයා හදාපු දේවල් ඕකයි මේ චුණ්ඩහාමුදුරෝ වෙවිලහන්නේ මේ ලෝකවාද කියලා જાතියක් තියෙනවා ස්වාමීන් වහන්සේ ඒව මොන වෙලාද අත්තවාද වෙලා අද අපේ වාදේ බවට පත් වෙලා ඒකයි අත්තවාද කියන්නේ विज्ञान ඒ සියලුම දැනුම් සම්භාරය කවුරුද දාපුවා ලෝකයා දාපුවා උයේ ලෝකයා ඔක්කොම උගත්තුද නෑ සිද්ධාල් කාර ඔක්කොම බුදු වෙරද අන්න බුද්ධ හැදුවා නම් යංගිසි ධර්මතාවයක් උන්වන්ද පරම සත්‍ය දැකලා හැදුවා එතකොට බුදුන් වහන්සේ ලෝකේ පහළ වෙන්න කලින් මේ හදාපු ඒව තමයි මේ අත්තවාද අද අපේ අත්තවාදේලා දැන් ලෝකවාද අත්තවාද කරගෙන අපි ඉන්නවා ඉතින් ඒවා තියෙනකන් අපිට සත්‍ය වෙන්නේ අරව තමයි ඇත්ත සත්‍ය වෙන්නේ නැක්සාත් කාරෝ හදාගත්තේ වා කේන්දරේ කියලා එකක් හදලා දිනු බුදුහාමුදුරුවෝ දැදුවේ කේන්දරේ मरुआई विश्वास कर තිරාචීන විද්‍යා කියලා මම ඒක ඇල්ල දාලා මෙදින පත්තරේ. ඔය ඔක්කොම දේවල් තිරාචීන විද්‍යා, තිරිසං විද්‍යා. මේ ලෝකේ දේවල් දිහා බලාගෙන තමන්ගේ වැඩ කටයුතු කරන්න. තා මේවා මොනවද? දික්ටි. ඒකයි අර චුන්දහාමුදුරුවන්නේ අනේක විචා දික්ටි උපජ්ජන්ති. ලෝකයා දික්ටි හැදලා मगट लीला
මට ලියලා දෙනවා 80 වෙනි උනාට පස්සේ ඉන්නෙම නැහැ මැරෙනවා කියලා. දැන් මේ 86 වෙනවා ලබන මාර්ග තුන් වෙනිදට. ඉවරයි නේද? लोकवाद लोकवाद भवन लोकया अनेक विहिता दीठ्यो नोएक दीप्तिमति मतांतर हगल देनो अहवल काल व्यायुद्ध अहवल काल अहवल दीवेनो राहु हंद गिल गन्नो हरियर देख वगे जिन वगियन जिन ओय वगे जाति गाल मिनिहट केनो एक उना हम उबट बल पानो अरियट बल पानो इति मिनिया बाय करवला मे समाजे जीवत आउटपुट गिया करी होया गा ඉතින් ඔය එක දිත්තේකවත් ඉන්න ඒ නිසා චුන්නාවුන්ට මොනවද ආන්නේ ස්වාමීන් වහන්සේ මේ ලෝකේ ආවරණ ගාපු අනේක විචා අනේ ලෝකවාද තියෙනවා ඒ ලෝකවාද තුල විවිධාකාර දිට්ටි මතාන්තර තියෙනවා එතකොට මිනිහට ඒවා තමන්ගේ කරගන්නව නැද්ද අද අපේ දැනුව කියන්නේ ලෝකයා හදාපු දේව මගේ වෙලාද ඒ නිසා බුදුන් වහන්සේ කියන මේවා ලෝක වූහාරා ලෝක සමඤ්ඤා ලෝක නිරුක්තිය මේ ලෝකයා මොනවද ඉපදිනවා මැරෙනවා චුත වෙනවා නාහි වෙනවා උඹ අපි විලා හදාගත්ත කලේ මේ ලෝකයා හදාපු දේවල් ඉතින් මේ ලෝකයා හදාගත්ත දේවල් දැන් ඉපදෙනවා කියන එක නම් හොඳයි මොකටද ඉතින් බය මැරෙනවා කියන එක බය නාකි වෙනවා කියන එක ඒකට ටිකක් ඉතින් සෞත්තුයි තමයි නේද ලෝකයාගේ ලෝක වෝහර ලෝක වෝහර ඉතින් මේ අනේක විහිතා දිට්ඨියෝ අපේ උඩේ කැරකෙනවද නැද්ද ඔය දිටි කරගෙන ඔබ නැද්ද ඔය කොච්චර කිව්වත් දැන් ඉතින් ගියක් හදන්න ගියත් නැකතක් බලන්නේ නැද්ද කසාදෙක වලින්ද කොච්චර කැක්කම තිබුණත් මොකක් ගැන කන්න ඉන්නේ ඕ නැකතෙන් එකන් ඉතින් ඉන්නවලාගෙන ඉවනවත් දැන්නේ මහාන කරන්නේත් නැකතෙන් බුදුනාන්ද මේව කතා කරලා තියෙන්නේ विरुद्ध අපෝ මෙහෙම කරලා පුරුුවන් දෙයියේ නේ කියලා. එතකොට මීවෙන් ගැලවෙන්නේ කොහොමද කියලා චුන්දා හඳුරවන්නේ. මේ අනේක වේතා දික්කෝ නිසා මිනිසුන්ට තව දික්කෝ උපදිනවා. දැන් කියමුකෝ මිනිහෙක් කිව්වා ඕන සිනසුරු වේ රාජ්‍යයක් ලබනවා මහත්යෝ ලබනවා දෙඳලා. एक हरिम नरक काल के ඊට පස්සේ කියමුකෝ දැන් මෙයාටනේ ඔක වෙනවා කිව්වේ ගෙදර පුතාර ඩිංගා කැඟවුණු ගත්තා දැන් මොකද හිතන්නේ දැන් අර පුතාර ළිඩ හැදුනේ ඇයි මගේ දෙන්න සුරු හේරාස්ත කේ නිසා ඕන තව දී ටිකක් ආවා ඊට පස්සේ ගහක් කඩාගෙන මේ හුඟන් කාලේ ගේ හුඩට දැන් මොකක් ඉඳලා යෝ කඩාගෙන වැඩනේ
තිරසුරුවේ රාජ්‍යක හිඳ මේ දුලි දුලං කාලේ කොහෙද කිවල් ගස් කැඩෙන්නේ නැති බලන්න කර කොළඹ නගරේ තර කාරු බීජා වැල්ලා තියෙන්නේ ආන ඒකත් තිරසුරුවේ රාජ්‍යකේ ඊටපස්සේ බැරි වෙලාවත් තමන්ගේ අතේ පෝෂක තිබුණේ ගහදිසියෙන් පිට්ටුවක් ගෙවුවා නම් ඒකත් මොනේ තිරසුරුවේ රාජ්‍යකේ හැටේ තියෙන ජාති පටලවා ගන්නව අරගෙන එතකොට මේ මීහා අනේක විහිතා දිට්ඨියෝ උපජ්ජන්ති දැන් ඔළුවේ දිට්ඨි කොච්චර උපදිනවද දැන් සැනසීමක් තියෙනවද දුකෙන් අත මිදලා ඉන්න පුළුවන්ද ඔන්න විඥානේ වැරද්ද ඔන්න අපේ තියෙන දැනුමේ වැරද්ද ගැළවීමක් තියෙනවා බෝධි පූජාවක් තියපුවා ඔය කියන්නේ බෝධි පූජාවක් තිබ්බාද අරුහතන බෝධි ඔය බෝධි පූජාව ගැන ඇත්ත වශයෙන් බෝධි පූජාව ඉතිහාසෙම දන්නවා අපි පුංචි කාලේ බෝධි පූජා කියලා જાතියක් තිබුණේ නැහැ අපි විහාරස්ථාන වල හතර පූවෙට ගියා බණ අහන්න ගියා මල් පහන් පූජා කරනවා කියන කතන්දරේ කියන ආර පාර පාර දුරු හරිය ධම්මහාමුදුර වදාගත්තා මමුලක් බෝධි පූජාව ඒ කාලේ පන්සල් විරුද්ධ වුණා ඊටපස්සේ ඒකත් මේක හම්බ කරන්න හොඳයි කියලා දැන් හැම පන්තලේම කියන්නේ බෝධි පූජාව ගනුදෙනුවක් ලබා ගන්න පුළුවන් දැන් ඉතින් බුදුවරු 28 දෙනුමා එකාට රුපියල් 10 ගන්නේ 28000ක් හොයා ගන්න පුළුවන් බෝධි පූජාවෙන් ඊටපස්සේ රහතන් වහන්සේ මොකද 80 මහ ගව්වන්ට තිබ්බහම 80000ක් හොයා ගන්න පුළුවන් කොහොමද දෙන්නේ අද මේ වාගෙන් හැවටිච්ච මිනිසා ගලවා ගන්න බෑ ඇයි අනේක විහිදා දිට්ඨියෝ උපජ්ජන්නේ දැන් ඒවා දිට්ඨි බවට වත් කළා ඒ නිසා චුන්දහාමුදුරු අහනවා ස්වාමීන් වහන්සේ මේ දිට්ඨින්ගෙන් ගැලවෙන්න නේතම් මම නේසෝහමත්මි නේතම් මම අත්තාති කියලා දකින්න ඕනේ නේද මේ කිසිවක් මම නොවේ මගේ නොවේ මගේ ජීවිත ආත්මය නෙවෙයි කියලා දකින්න ඕන නේද එතකොට නේද ගැලවෙන්නේ කියලා ඉහළ මට්ටමින් ගැව්වා ඊපස්ස බුදුන් වහන්සේ කියනවා චුන්දය ඒකත් ඇත්ත නමුත් ඕක මේ මිනිසාට තේරෙන්නේ නැහැ ඉගෙනින් පටන් ගන්න ඕනේ මිනිසාට උගන්වන්න හරි ලස්සන පාඩම් जप कर නිවන් මග කියන්නේ හිත නිවාගෙන ජීවත් වීම මේ හිත ගිනි ගන්න තැනක් දැන් ඔය දිට්ඨියක් ඔළුවට ආපුවාම ඕක ඇදට වෙලා මතක් කර කර ඉන්නකොට නෝන මහත්තයා ඇවිල්ලා කතා කරද්දි මොකද වෙන්නේ යලෙන් තවම කිව්වේ එක එක જાති අරන් එනවා හිත ගිනි අරන් අරගෙන අර මිනිස්සු අපේ ඉන්නන්ටත් බෑ. ගෙදර ගිහින්. මේ හිත ගිනි ගන්න තැනක් ඕනේ. ඒ නිසා මේක නිවාගෙන ජීවත් වෙන්නයි බුදුන් වහන්සේ උගන්වන්නේ. අපි ඒක පස්සේ කතා කරමු. දැන් බලන්න මෙන්න මේ සරල ක්‍රම පහ චුන්දය මිනිසාට පැහැදිලි කරලා දෙන්නේ. ක්‍රම භාෂාවක් අවශ්‍ය නැහැ. පඬිතකමක් අවශ්‍ය නැහැ. බුදුදහම නැත්තම් පඬිතු වෙන්න වෙන නිවන් දැකෙන. එදා පඬිතු නිවන් දැක්කේ නැහැ. ත්‍රිවිධ පාරප්‍රාප්ත බමුණෝ බැන බැන යන්න ගියා. පාරාතුගාන කසල සෝදක සුනීත නිවන් දැක්ක. මොනේ ඉස්කෝලේ ගිහිල්ලා. ඒ මනුස්සයා රහත් වුණා. පටාචාර
ඉසගෝතමි එක කෙල්ලයි හිටියේ පවුලේම හිටු පවුලට කෙල්ලගේ ආරක්ෂාවට කියලා ඉස්කෝලේ හැදෙන්නේ නැහැ ඉතින් අම්මලා කූඹේ දාලා හැදුවා දැන් අම්මලා වගේ ඉතින් කූඹේ දාලා හලාපු එකාට මොකද උනේද වේ ඒ කූඹේ ඉන්නකොට ඒ කෙලිපැටිට පෙන්නේ ගෙදර වැඩකාර කොල්ලා විතරයි ඊ වැඩකාර කොල්ලා කෙල්ලට පෙන්වන් දිව්‍ය කුමාරයෙකුටත් වැඩිය එයා अरे नंद कुमार जनपद कल्याण तरंगे जनपद कल्याण तीव्रे बुद्ध मुकुदी श्मीर प्रत्येकने नगर पंच कल्याण दुमन नंद मैं कांटा अप्पा हरियो हरियाणा से निशु आई ना ये नोकिया के अंदर ही मरा तेरे के अंदर ही ना होना ही क्या नहीं थे इस बात पे कौन सा जनपद का लिया नहीं पहनी के लाये आप वाले हेरे दागे हेरी थी वैंडी नहीं बाकी क्यों ना के उन महत्तर उन डर में कट्टे हम तमाई पहनने हो जाएंगे हम क्यों बढ़े ने दागे वैंडी नहीं अंतिम समाज अद्धि मिनिशाटन कंटपूर्वा लोकत् समाजे मेवे समय सल्लेख सूचे सल्लेख सूचे गणीम मेके पलवेट पवर किसमोहन कर अब हित के धर्मीन करनगंट सलसलाहीन कर बोरुटे मिनिशाट उगंड किलेसुण मनोमय धर्म तरुणयागे हित सौत्तुकानी अरे धर्य धर्मयागे हित सौत्तुकानी किलसला जम अभी क्या किलसन हो गया ये तरुण आगे हित के लिए चला जाए
ඒකයි කෙලස් කියන්නේ හොඳ සත්‍යෙ නැති කරා ඉව උළු වෙනයි දෙන්නේ මෙව රැඳිලා ටික 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 තුකිල්ල උඩවලයි නියොට වදිමුන්නේ අපි ඉතින් වැඩෙන්න වැඩෙන්න කෙලස් වැඩි වෙනවා ඉතින් ඒව මිනිසුන්ට පෙන්නන්නෙත් නැහැ කියලා දෙන්නෙත් නැහැ ඒව මෛත්‍රී බුදුන් වෙනකන් තියාගෙන ඉඳින් කියලා නේ කියන්නේ මේ ලෝකේ හදන්න බුදුන් වහන්සේ උත්සාහ කරේ මේ නොපෙන්නලුවක් නෙවෙයි අපි මේ ලෝකේ සුවසේ ජීවත් වෙන්න බලමු එතකොට බුදුන් වහන්සේ පාලයේ පියවර මේක තේරුම් ගන්න අපි ඔක්කොටම අවශ්‍යයි කෙලෙස් හඳුනා ගන්න ඕන කෙලෙස් හඳුනා ගන්න පොත් හොයන්න යන්න එපා මන පොත් හොයන්න යන්න එපා කොහෙන්ද කෙලෙස් හඳුනාගන්නේ මේ සමාජයේ දෙස බලලා කියලා කිව්වා සමාජයේ දෙස බලන්න සලස්සන්න මිනිසාට ඔන්න කෙලෙස් හඳුනාගන්න ක්‍රමය බුදුන් වහන්සේ දෙනසට අකුරු වුණා භාෂාවක් වුණා නේ මේ සමාජයේ දෙස ඕන කෙනෙකුට තමන්ගේ චින්තනයත් ඉඳ බලන්න පුළුවන් සමාජයේ බලලා මිනිසු කරන වැඩ දිහා බලන්න මේ මිනිසු කරන වැඩ දිහා අද මේ සමාජයේ කරන වැඩ දිහා බැලුවාම මේ වරුවක් බලබලා ඉන්න ඕනද මේ හිංසාව කියන එක දැනගන්න ඔන්න කෙලෙස් ධර්මතාවයක් හිංසාව අනුන්ට හිංසා පීඩා කිරීම ඕක අවබෝධ කරගන්න රැවෙනකන්වත් බැරි වෙයි නේ තරමට ෂෝක් අපේ රටනේ උදේ ඉඳන් රැවෙනකම් මොනවද දකින්න තියෙන්නේ හිංසාව 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 අනේ හිංසාව හඳුනගන්න සලස්සන්න කිව්වා බලන්න මෙන්න අනේ අර අර මනුෂ්‍යයාට අල්ලගෙන අර මිනිහා ගන්නවා ඒ මිනිහා කෑ ගහනවා දඟලනවා ඇයි ක්‍රියාවදේශ බලන්න හිත එකම් කරගෙන බලනවා සමාධිය අවශ්‍යයි අනේ මේ සතා දඟලද දැකිල්ල අරූපේ ඉන්නේ මේ මිනිහට මේක පේන්න අනේ මේ සතා ඇයි මේ දඟලන්නේ මේක තමයි හිංසාව එතකොට දවසකට උහු මේවා හතර පහක් දකින්නකොට හිංසාව කියන එක අපි දකිනවා තව මිනිහෙකුට වනිනවා අද සමාජයේ දෙස බලනකොට පැයක් ඇතුළත හිංසා කීයක් දකින්න පුළුවන්ද නමුත් අපි හැදගැස්සුවාද මේ බුද්ධාගම උගන්නපු අනුශාසකවරු හිංසාව සමාජයේ දෙස බලලා ඉගෙන ගන්න කියලා නෑ බලලා බනහන්ට වනහන් ඩාපු අම් මොකද්ද කියේ බණ ඇහුවද බෝධි පූජා කරාද බෝධි පූජා බණ හන ගන්න ඕයි චතුමන්දරේ බෝගහට පූජා කරා මිච්චර වැස්සේ බෝ අතුල කලකෙඩිවක් කරනවා මේ හෝ වල වහිනෝ පිරිත්වක් කරා නමෙන්ද පිරිපැට කරන්නේ මොනවද මේ අපි කරන්නේ මොනවද මේ කරන්නේ ඉතින් කොහමද රැඩි මිනිසා ධර්මාවබෝධයකටපත්ෙන්නේ විප්ලවයක් අවශ්‍යයි චින්තන විප්ලවයක් අවශ්‍යයි මෙන්න බුදුන් වහන්සේ කියන්නේ කිව්වද චුන්ද නේතම්මව නේතුවමද නේතම්මව අත්තාද කියලා භාවනා කරවපන් කියලා ඒද කිව්වෙත් නැහැ ඒව පටන් ගන්න එපා චුන්ද ඒව මිනිසාට තේරෙන්නේ නැහැ කෙලෙස් හඳුනගන්න පළවෙනි එක හිංසාව ඔන්න හිංසාව හඳුනගත්තා ඊට පස්සේ තියෙනවා
ප්‍රාණඝාතය අනුන්ගේ ජීවිත විනාශ කිරීම ඌවා කියලා ද අපිට පේන්නේ නැද්ද මේ සමාජයේ සිදු බැලුවාම හැන්දෑවට ප්‍රවෘත්ති අහනවා බැරිද කෙනෙක් හඳුනාගන්න ඒ වෙලාවට බැන බැන ඉන්න ප්‍රවෘත්ති බලන්නෙත් නෑ සමහර කට්ටිය මම ප්‍රවෘත්ති බලනවාමයි ඒ බලලා මම ගොඩාක් ඥාති මගේ ධර්මයට මම සම්බන්ධ කරගන්නවා අද සමාජයේ වැටිලා තියෙන ප්‍රපාතය ප්‍රවෘත්ති වලින් දකින්න පුළුවන් එතන තියෙනවා හිංසාව තියෙනවා වංචාව තියෙනවා දුරාචාරයේ තියෙනවා මේ සියලුම අපරාධ අපිට දැරිසිනේ කරනවා ප්‍රවෘත්ති වලින් ඒ වෙලාවට ඒ වදියා බලලා මොනවද අවබෝධ කරගන්නේ කෙලෙස් කෙලෙස් හඳුන ගන්නවා එතකොට ඕන දැන් සත්ව ඝාතනය කරනකොට සත්වෙකුට ජීවිත හානි කරන එකක් දැක්කාම මේක තමයි සත්ව ඝාතනය හැමදාම ජීවත් වෙන්න කැමති නමුත් ඒකගේ ජීවිත විනාශ කරනවා ඒක තමයි කෙලෙස් ධර්මතාවයක් වෙන්නේ ඊට පස්සේ ගන්නවා අදින්නා ගන්නවා හොරවල ඒක ඒක සමාජයේ ඉගෙන ගන්න බැරිද අපිට පුළුවා හොරකම් කරපු මිනිස්සේ මෙන්න පාරේ කාන්තාවක් යනවා මෙන්න මහලේ ගඩාගෙන දුවනවා අර කාන්තාව හඬනවා හනේ මේ මිනිස්සයා මේ තමන්ගේ ජී නැති වුණා මඬනවා එයා දුකටපත් වෙනවා මේ මිනිස්සයා මේ කෙරේ හොඳ වැඩක් නෙවෙයි මේක තමයි වංචාව ඊට පස්සේ කාමේ සුමිච්ඡාචාර සමාජයේ වැරදි විදියට හැදිරෙන කෙනෙක් ධර්මතාවයේ ඊට පස්සේ මුසාවාද බුරු කිව්ව මිනිහෙක් ගැන කේලාම් කියන මිනිස්සු ගැන පරුෂ වචන කියලා බැනගන්න මිනිස්සු ගැන මත්පැන් පාන ආදී ගැන මේ කෙලෙස් ධර්මතා ටික හඳුනා ගන්නවා එතකොට පළවෙනි පියවර සල්ලේක පරියාය ඔන්න අපේ පළවෙනි පාඩම මොකද්ද කෙලෙස් හඳුනා ගැනීමේ පාඩම එතකොට බුදුන් වහන්සේ පැවරුවා චුණ්ඩය මිනිසාට මෙන්න මේ වැඩේ පවරන්න මොකද්ද පළවෙනි වැඩේ කෙලෙස් හඳුනා ගැනීමේ වැඩපිළිවෙල එතකොට කවුද පරීක්ෂණය කරන්නේ තමන් ඕක තමයි සොයන් විමර්ශනය කියන්නේ මේ වෙන කවුරුවත් විමන්තනේ කරලානේ අද අපිට බණ කියන්නේ යට ගිය දවස බරණස්වර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් හිටියා ඒ රජුරුවන්ගේ කාලේ මෙහෙම හිටියාලවක කියලා යකෙක් ඒ යකා මෙන්න මෙහෙම හිංසා කරා පොඩි දරුවෝ කෑවා එහෙමනේ ආලවකයා ගැන උගන්න ඉතින් දැන් අපි හිංසාව ඉගෙන ගන්න කොයි කාලට දාලාද යට ගිය දවසේ දාලාද දැන් නෑ වගේ ආලවකියෝනි समाजय मे तर वटिना गुरुवरे लोके स्वयं विमंथन मुखद स्वयं विमंथन क्या එතකොට ඇයි ධාරණය වෙන්නේ අනු කිව්වම හගෙන ඉන්නවද කොහොමද බණ අහන්න ගියාම පැයම හගෙන ඉන්න මිනිස්සු බොරු කියන්න පණිකා එක්ක බුදි එක්ක කයිවාරුවක් එක්ක කඩල පැකච්චුවක් කරනවා එකල සාදුකාරයක් දීලා බණ්ඩ බොරුනකොට සාදුකාරය දෙන්නේ ඇයි නින්ද ගිහිල්ලා ඉතින් කතරේනෝ මේ අනුන්ගේ ගතන් දෙන්නේ නින්දා ඒවනේ උඩන්නේ අනුන්ට පවරන්න එපා තමන් හොයන්න බුදුන්වහන්සේ සොයන් විමන්තනේට ඉඩ දුන්නේ තමන්ම හිංසාව ගැන මොකද්ද කියලා හොයලා බලන්න එතකොට තමන්ට අවබෝධයලා ධාර්ණ වෙනවා එතකොටයි අවබෝධය ලැබෙන අරක දැනුම අනුන් කියන ඒවා දැනුම අපිට දැනුම නෙවෙයි ඕනන්නේ අවබෝධය අපි අවබෝධ කරගත්තා මේ හිංසාව කියන කොන්ද දෙයක් නෙවෙයි අවබෝධ කරගත්ත වංචාව හොඳදයක් නෙවෙයි අන්න කෙලෙස් හඳුනාගත්තා පළවෙනි පියවර දැන්
චිත්තුප්පාද පරියාය කියලා දෙවෙනි ක්‍රමයක් බුදුන් වහන්සේ අපිට විවක් කරනවා. චිත්තුප්පාද පරියාය. මොකද ඒ කියන්නේ සිතක් උපදවා ගන්න පුරුදු වෙනවා ඊට පස්සේ. කෙලෙස් හඳුනාගත්තට පස්සේ දැන් පුහුණු වෙනවා චින්තනය වෙනස් කරන්න ඕන වළන්නකො. චිත්තුප්පාද පරියාය. සිතක් උපදවන. හනේ මේ මිනිහා හිංසා කරාට මම නම් හිංසා කරන්නේ නැත. ඔන්න දෙවෙනි පියවර. ඒක තමයි චිත්තුප්පාද පරියාය. මේ මිනිහා මේ සත්ව ඝාතනය කරාට මම නම් තත්ත ඝාතනය කරන්නේ නැහැ. හිතක් උපදවනවා. මේ හිත හදන හැටි, හිත පුහුණු කරන හැටි මොන තරම් සරලද? අපි ඔය දකින ගානේ ඔය හිත මෙලහට හැදුවනම් අපි කොතනද ඉන්නේද? අපේ වැඩේ මොකද? එකට හිනාසක් වැඩියා. කොහෙද කියලා දෙන්නේ? සිත්තර කියලා. හිනාසක් වැඩියක් කියන්නේ කියලා බුදුහමෝ කියලා දිනවනවා. ඕකී. යා යනවා. එන් තවත් එකක් දැක්කම බලන්නකො වරක කරපු වැඩේ කියලා ඉතින් බැන බැන යනවා. ඕක ඇදි. හඳ වෙනකන් කියවනවා. අපේ දහම් ඉගෙනීමේ ක්‍රම චිත්තුප්පාද පරියාය දෙවෙනි ක්‍රමේ මේවා හිතේ ධාරණය කරගෙන යන්න කමාසයක් කරොත් අපි මේ අවබෝධයටපත් වෙනවා. මේ මිනිස්සයා හිංසා කරාට මම හිංසා කරන්නේ නැහැ කියලා ඊ වෙලාවේ කියන්නේ මේකෙම නේ පෝ වෙනකම් ඉන්නවා කිල් සමාජම් වල. මේ මනුස්සයා බොරු මේ කේලම් කිව්වට මම කේලම් කියන්නේ. මේ මනුස්සයා බොරු කිව්වට මම බොරු කියන්නේ. මේ මනුස්සයා පරිශෝචනයෙන් බැනගත්තට මම පරිශෝචනයෙන් බැනගන්නේ. මේ මනුස්සයා මත් පැම්බීලා මේ පාරේ වැනි වැනි මිනිසුන්ට බැන බැන කියාද මම නම් යන්නේ නැහැ කියලා අර සිද්ධිය දකිනකොට චිත්තුප්පාද පරියාය. මොකද ඒ චිත්තුප්පාද පරියාය කියන්නේ හිත කුසල සිතක් උපදින. ඔන්න කුසල් කරන ඇති. ඔන්න කුචල් කරන හැටි. ওই කුචල් කරනවාද? කියන්නේ පින් කරනවා කියලා. ඊවක් කරන්න. කන්නේ බුදුහාම දිවන්න මෙන්න මෙච්චර කෝප්පයක් තියෙනවා කියදේ ඕකට දානවා කාටට ඉන්නා. ඕක ගිහිල්ලා කියලා අනුකම්පම් උපදාය පරිගන්නා තුමුත්තම කියලා තමයි වැඩ පටන් ගන්නේ. ඉතින් උන්වහන්සේ බිව්වත් එකයි දෙකයි ඉතින් ඕක දෙනවා. ඔය කහට ඔක්කොම ලංකාවේ බුන් දේව පූජා කරන බුන්ට කියන දැන් බුදුන් වහන්සේ වෙරු කී දෙනෙකුට ඇති වෙයි මොහේ මොනවද මේ අපේ චාරිත්‍ර කියලා හදාගෙන තියෙන જાති? කවුද මේ අපි ඉගෙනුවේ? බමුණු පූජකයෝ බමුණෝ දේව රූප හදලා යාග කර්ම කරනකොට ගොටු තිබ්බද නැද්ද? ගොටු තිබ්බා. ත්‍රිවේදයේ බලන්න ඒ ත්‍රිවේදයේ තියෙන දෙවියෝ කැඳවන ස්තෝත්‍ර සංකුතෙන් දෙවියෝ වඩින්න මේ අපේ ගොටු බාර ගන්න. ඒක තමයි මේ අපිට කරලා තියෙන්නේ. අර බත් ටිකක් තියලා බුදුහාමරන්ට වඩින්න කියන. වඩින්න කියන. ඉතින් ඒකම තමයි අපිට තියෙන්නේ. අපි පාලියෙන් කියනවා අරුන් සංකුතෙන් කියන ඔච්චරයි වෙන්නේ. තවෙක් කෙනෙක් සිංහලෙන් කියන්න ඇති අපේ ළඟදී. සිංහලෙන් පිරිතුයි ඔක්කොම. ඔළුව නෑ ඔය මිනිසුන්ට. සත්‍යයක් දකින්න බෑ. මෛත්‍රී බුදුන් ආවත් බෑ. දැන් ඊළඟට යමු. චිත්තුප්පාද පරියාය පැහැදිලිද? දවසකට ඔය වගේ කුසල් කරන්න බැරිද? හැබැයි පළවෙනි දේ හිතේ තියාගන්න මේකට තියෙන ඒකායන මාර්ගය හිත දකින්න සිහියෙන් වාසය කරන්න ඕන. නැත්තම් හිත හදන්න බෑ. ඇහැට රූපේ හැප්පෙනකොට අර රූපේ දකින්නකොට සිහිය තියෙන්න ඕන හිත හදන්න. අද සිහිය නෑ. ප්‍රතිපත්තානේ නෑ.
ඒකටදම කම්මට්ටාන අතර මුදුගුල් ළමයි කත්කේ අපිට දීයේ තියෙන්න ඕනන්නේ ඇහැට රූපයක් වෙනකොට තමන්ට හිතෙන දේ දකින්න එතකොට තමයි හදන්න පුළුවන් එතකොට ගතිපට්ටානේ අවශ්‍යයි ඊයෙන් වාසය කරන්න දැන් චිත්ත උපාද පරියායයට පුරුදු වෙනවා උපදුමානයක් විදිහට පුරුදු වෙනවා ඊට පස්සේ තුන්වෙනි පීවර පරික්කමන පරියාය දැන් අයහපත් සිතුවිල්ලෙන් යහපත් සිතුවිල්ලට මාරු වෙනවා ඕක තමයි තුන්වෙනි පීවර ඕක තමයි සෝතාපන්න චින්තන මාර්ගය කියන්නේ දැන් අපිට මිනිස්සු දැක්කහම ඒ මිනිස්යා පිළිවඳව අතීතයේ මෙහිලා පොඩි හිංසාවක් කරන්න හිතුනහම මොකද කරන්න ඕනේ වහාම මම හිංසාවක් කරන්නේ නැහැ මං ඉවසගෙන ඉන්නවා කියලා කුතල සිතිවිල්ලක් උපදලා මාරු වෙනවා අන්න මාරුවීම අයහපත් සිතුවිල්ලෙන් යහපත් සිතුවිල්ලට මාරු වෙනවා තුන්වෙනි පියවරට මාරු වෙන්නේ දෙවෙනි පියවරේදී කුසල් කරන්න පුරුදු වෙනවා තරම් සරලයි මොකද කුසල් සිතුවිලි උපදලා උපදලා දැන් මාරු වෙන්න පුළුවන් නැත්තම් කුසල් සිතුවිලි උපදින්නේ නැත්තම් මාරු වෙන්න බෑ දැන් මාරු වෙන්න පුළුවන් මේ මිනිස්සයා දැක්කමට දැන් තමන්ට තරහ එන වෙලාවල් තියෙනවා තමන්ට හිංසා කරන්න හිතෙන වෙලාවල් තියෙනවා තමන්ට ඝාතනයක් කරන්න හිතෙන වෙලාවල් තියෙනවා ඔය කොච්චර මේ වුණත් අපිට කෝපයක් ආපුවාම මදුරුවා වුණත් අපි මරලා දානවා සර්පියා වුණත් ගෙදෙට්ට ආපුවාම සමාජයට මොකද කරන්නේ තමන් අරන් පුරුදු වෙනවා හදාගත්තා කයිබද හතරක් තියෙන එකට විතකෝර සරුපියා දෙකනාරු මූඩයා කියලා නමුත් ඔච්චර නෙවෙයි ඔයද මුණ දිනවා මොකද කිසිම දෙයක් නැද්ද දෙරණ මත තුමසයා තුරණ තුමස තුල නාගයා විෂකෝර සරුපියා දෙකනාරු මූඩයා කියලා කයිබද හතරකින් අපි අත්තලම කියලා ඔක හදලා තියෙන්නේ දෙරණ මත තුමසයා දෙරණ මත තුමසයා කියන්නේ අපේ ගඩි එතනම පරිහන්දි වුණා අර කටේ යන්න බැරුව හිටියේ මොකද ඒක පොළොවේ ඉන්නේ හරි හැබැයි කැලේ මේ කවුසල කැලේට විසික් කරන ඉවරයි ජීවිතයක් නේ ජීවිතනේ මේ සර්පියෝ මැරුව කියලා ලෝකේ සර් ඉවර කරන්න බෑ ඉවර කරන්න බෑ නිසා මරන්න විෂකෝර දරුගියා දැකලා අරු මූලියා නෙවෙයි දෙරණ මත තුමසයා තුමස තුනේ නාගයා විෂගෝර සරුපයා දැකනාරු මොඩේ මේ නාගයා කිව්ව විඥාණය තමයි විඥාණය ඔකේ තමයි විනාදේ දෙන්නේ දැකම නැහැ දැන් අපි ඊළඟට යමු තුන්වෙනි ධර්මතාවය කිව්වා පරික්කමන පරියාය ඔක තමයි මාරු වීම
අයහපත් සිටුවිල්ලෙන් යහපත් සිටුවිල්ලට මාරු වෙන්න ඕනේ. දවසකට කීතරයක් විතර මාරු වෙන්න වෙයිද? පටන් ගන්නකොට හතර සැරයක් විතරදී. හරි ගියාම එක සැරයක් දෙතරයක් විතර වෙයි. අන්තිමට එක සැරයක් වත් නිකම්ම මාරු. मनुष्य ममकारी मम कार्य इनकिद मम कार्य परिक्रमण पर्याय इतमें परिक्रमण पर्याय दिशा उपरीभाव पर्याय हतर उपरीभाव पर्याय उपरीभाव पर्याय දැන් තමා ජීවත් වෙන්නේ යහපත් සිටිවිල පමණයි. දැන් ඉතර වගේ මඩේවිලා ඉන්නේ නැහැ. දැන් මඩේනේ ඉන්නේ. දැන් ඉන්නේ රූපය හැප්පෙනකොටම යහපත් සිටිවිල්ල මත වෙලා ඉවරයි. යෝනිසෝ මනසිකාරි. දැන් එයා සකුද්දාගාමි චින්තනේ ඉන්නෝ. वाक्य मुकद्द अत्तना पलिप्पन्नो परंपलिप्पन्नं उद्धरिष्यति इति निसंतानं विद्यति तमं मडे एरिला इन्नवा नं तवत् मडे एरिच्च मिनिहेक् गुडगंट बैरि उलंद पुता तव टिकक् एन्नवा मिनिहेक् बारे තව හිංසා කරන්නේ කඩන්න පුළුවන්. අපි කොහොමද? තමන් හිංසා කරන ගමන් අනිත් මිනිහට බණ කියනවා. ඕකනේ අපි අද බණ ක්‍රමේ. තාත්ත බොන ගමන් පුතාට කියනවා ඔටේ මනම් බිව්වට තෝනම් බොන්න පා කරලෝ. මේ ටැප් එකට ගහලා තාත්ත පුතාට කියනවා. දැන් කොල්ලා ආයි ඕකනේ. දෙමව්පියෝ වශයෙන් අපි ආයුධ පාරක් තියෙනවා.
ඒ පාරේ අපි නොගිහිල්ලා කොහොමද අපි දරුවට වඩන්නේ අද ගුරුවරු යන පාර නිසා නේද විශ්වවිද්‍යාලවල දරුවෝ දැන් කොහෙද ඉන්නේ ඉගෙන ගන්නවද එක්කෙනෙක්වත් අට්ටාලවල ඉන්නේ මහා පාරේ අට සම්පූර්ණයෙන් හැදෙන්න කාලය ඇවිල්ලා තියෙන්නේ ඇයි මේවා සිද්ධ වෙන්නේ අපිත් විශ්වවිද්‍යාලවල හිටියනි හිටිය කියලාවත් දන්නවද ඒ කාලේ පනහයට කාලේ විශ්වවිද්‍යාලයක් තියෙනවා කියලා දන්නවද ලංකාව දන්නේ විශ්වවිද්‍යාල තියෙනද කියන්නේ පීරගණී කට්ටියවත් දන්නේ මම විශ්වවිද්‍යාලය දැනගත්තේ 1956 නුවර ඉඳලා පීරගණී දැනගත්තා විශ්වවිද්‍යාලය තියෙනවද දැන් කෝකද නොදන්නේ විශ්වවිද්‍යාලය ලංකාවේ විශ්වවිද්‍යාලය එතකොට මේ තත්ත්වයට මේ දරුවෝ පත් වුණාම වියදම් කරන්නේ මේ මහජන මුදල් ඒවා වියදම් කරලා මේ තත්ත්වයට මේ දරුවෝ පත් වුණාම මේ රට කොහාටද යන්නේ කෝසාර ධර්ම ඇත්තේම නැත කෝසාර ධර්ම ඉතින් මේක විනාශ නොකර දැන් පුළුවන් ද කල්පනා කරන්න අපි අතලොස්සක් හරි අපි හැදෙමු. අපි හැදෙමු. බුදුන් වහන්සේගේ තරේම ලෝකේ හැදුවද? පහයිනේ. පස් දෙනෙක් අල්ලගෙන අන්තිමට 60ක් හදාගෙන තමයි මේ ව්‍යායාමයේ උන්වහන්සේ පටන් ගත්තේ. මිනිසා විදෙට මේ පණිවිඩය ගෙනියන්න 60යි හදාගත්තේ. මිනිසු කැමති යමක් තේරෙන කට්ටිය මේ ධර්මයක් අහන්න. ඒ නිසා අපි මේ වෑයම පටන් ගමු බය වෙන්න එපා. අපි එක්කෙනෙක් තව එක්කෙනෙක් දෙන්නේ හදා ගන්නා ක්‍රමයක් ආරම්භ කරමු. අපේ යාළු මිත්‍රයෝ අද එක පුතෙක් ඇවිල්ලා නැහැ කෝවරේ දපත්තර ඉතියක් කරන් ගියේ එක්කන. කියන්නේ මං ඇහුව කියලා ආවෙනෙත් ඇයි කියලා. මේ කට්ටිය හැදෙන්න ඕනේ. අපි තව කවුරු වැඩි හදා ගන්න ඕනේ. ඒකයි බුදුන් වහන්සේගේ පරමාර්ථය. අපි මේ දිනක හේගිලි අපේ කිරිවත් කඩ ලෑස්ති වෙලා නැහැ උන්වහන්සේ. අපිට කිව්වේ මේ ධර්මයෙන් තව මිනිස්සෙක් යහමගට ගන්න මහන්සි වෙන්න කියලා. චරද භික්කවේ චාරිකම් බහුජනිතාය බහුජන සුඛාය අත්තායිතාය මනුස්සානං කියලා 60 දෙනා පිටක් කරේ මිනිසාට සේවය කරපල්ලා අපි අවබෝධ කරගන්න දේ මිනිසාට කියලා දීලා දෙන්නේ එකතු වුණ තැන මේ බණපදයක් කියලා දෙන්න මහන්සි වෙන්න වරදින් කුඩගන්න මහන්සි වෙන්න කවුරු හරි ඒ තරම් සේවයක් ඒ තරම් කුසල කර්මයක් මේ මුළු තුන් ලෝකෙම නැහැ මිනිසා මේ වැරදි නිවැරදි මගට දැමීම ඉඳා ටිකක් මේවට කැප වෙන්න මහන්සි වෙන්න අපි ජීවත් වෙන්නේ සුළු කාලයයි මේ කාලය තුළ අපි තව කවුරු හරි හදාගෙන අපි ඉදිරියට යන්න ඕන ඉතින් ඒ නිසා මම මේ කතා කරන ධර්මතා දැන් මේ සල්ලේක සූත්‍රය ඇති මේ ක්‍රමය තව කෙනෙකුට පැහැදිලි කරලා දීලා මෙන්න මෙහෙමයි අපිට කරන්න තියෙන්නේ බය වෙන්න එපා කියන්න මේ මල් පහම් පූජා කරේ නැත්නම් එහෙම ඊළඟ ලෝකයක් නැහැ පාන්ත කූලේ දුන්නේ නැත්නම් පරව අමුද ගහන්නවත් හිගි කැල්ලක් හම් වෙන්නේ නැති වෙයි කියලා බය වෙන්න එපා මට කවුරු හරි මරුණාම දෙන්නම එපා පාන්ත කූවේ ගෙදෙට්ටක් කියන්නේ මම ඒකයි එතකොට ගෙදර මම නෑ අදපු මේ මැරිලා ගියවත් ඔය
පාන්ට කූලයි අර කූලයි මේ කූලයි මුකුවත් ඕනේ මට ඕන තරම් පරිලෝක පාවිච්චි කරන්න මුලේ හදාගත්තා මට අවශ්‍ය ප්‍රඥාවක් මම ගොඩනගා ගත්තා ඒක ඊළඟ ලෝකේ පාවිච්චි වෙනවා එතකොට තවත් සීවේ කරන්න පුළුවන් මේවා නෙවෙයි අවශ්‍ය අපි ජීවත් වෙනකොට අපෙන් මිනිසාට සීවයක් වෙන්න ඕනේ ඒ සීවය මිනිසාට අවබෝධයක් ලබා දීලා වැරදි මගෙන් නිවැරදි මගට ගෙනින්න ඌක නිවේදි කියලා බලන්නකෝ දෙමෝපිය මහන්දේනේ මොකටද පොඩි කාලේ ඉඳලා කොච්චර දෙමෝපිය වැරදි කරද්ද දෙමෝපිය කියලා පුතේ උඹත් මම මේ කරන જાති කරපන් කියලා නෑ අර බෝලම අනිත්‍යය කියන්නේ උඹ උඹට එපා පුතේ මම බිව්වට කියලා කියන තත්ත්වයට මේ වැරදි මගෙන් නිවැරදි මගට ගන්න කවුරුත් මහන්සි වෙන්නේ ඒකයි ලෝක ධර්මයේ ඒ නිසා අපි පුදුවන් තරම් දුරට මේ ධර්මය අවබෝධ කරගමු එතකොට දැන් කල්පනා කරන්ට අද දවසේ මේ සාකච්ඡාවේදී කිව්ව මේ සල්ලේක සූත්‍ර දේශනාව ඉදිරිපත් කරේ අපේ ඔළුවේ පිරීලා තියෙන සම්පූර්ණ දැනුම ලෝකයා හදාපු දේවල් ඒ ලෝකයා මේ සත්‍ය දැනගෙන හදාපුවා නෙවෙයි මේ ලෝකවාද එකක්වත් මේ සත්‍ය දර්ශනී කරපුවායි හදාපුවා නෙවෙයි බුදුන් වහන්සේගේ ධර්මයක් ලෝකෙට දෙපැත්ත කරා නම් උන්වහන්සේ පමණක් පරම සත්‍ය දැක්කා අනිත් ඒවා සම්මුති සත්‍ය සත්‍ය කොටස් දෙකයි සම්මුති සත්‍ය පරමාර්ථ සත්‍ය අපි පාවිච්චි කරන්නේ සම්මුති සත්‍ය සම්මත කරගත්තේ පොල්ගහ කියලා සම්මත කරගත්තාට පස්සේ ඉතින් ඒක දැන් සත්‍යයක් ඉතින් අපි ඒක පාවිච්චි කරනවා මේ ඔක්කොම සම්මුති සත්‍යයි පරමාර්ථ සත්‍ය නෙවෙයි ඉපදෙනවා කියන එක සම්මුති සත්‍යයක් මැරෙනවා කියන එක සම්මුති සත්‍යයක් නමුත් මේ ධර්මතාවය බැලුවාම ඉපදීම කියන එක හොයාගෙන ගියාම ඉපදීමකුත් නැත මරණයකුත් නැත කියලා දකින්න පුළුවන් වෙනවා පරමාර්ථ සත්‍යයේදී ඉතින් ඒ නිසා මේ වාට යන්න කලින් මේ ලෝකයා ගොඩනගලා තියෙන මතිමතාන්තර අපේ උඩුවේ පිළිලා අපිට නොඑක් දේවල් සිද්ධ වෙනවා ඉතින් ඒ වනිසා අපි විවිධාකාරයේ වැන් ගැලවෙන්න කර්ම කරනවා ඉතින් හැමදාමත් අර උළුවේ තියෙන විඥාණයෙම ජීවත් වෙනවා ඒ නිසා මොකද්ද මේ රහත් වෙනවා කියන්නේ මොකද්ද නිවන් දකින්නවා කියන්නේ මේ හිත තුළ නිවීමක් ඇති වෙන්නේ නැහැ මේ ලෝකවාද තියෙනකම් ඇයි ඒ ලෝකවාදවල තියෙන අර පරණ සිද්ධ වෙච්ච දේවල්ම අපිට මෙනෙහි වෙන එක ලෝකවාද එතකොට ඒ ලෝකවාද කියන්නේ සත්‍යයක් නෙවෙයි ඒ නිසා විඥානේ නියෝජ කරන්න ඕන කියන්නේ ඕකයි නිවන් දකින්න නම් මේ උළුවේ තියෙන මේ සම්මුති මේ ලෝකවාද අපි සම්පූර්ණයෙන්ම මේකෙන් අයින් කරන්න ඕන ඒ අයින් කරපුවයින් පස්සේ අපිට ප්‍රඥාව කියන එකක් උදා වෙන්නේ මේ විඥානයේ කියන එක මේ ලෝකයා හදාපු දේවල් අපේ උළුවේ තැම්පත් වෙලා ඒක තමයි දැන් පාවිච්චි වෙන්නේ. ඒ පාවිච්චි වෙනකොට සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ තියෙන එකම පුනර්භව වෙනවා. ඒ කියන්නේ අපි ගාව තියෙන පුනර්භවයක් කියලා. තියෙන එකම මතු වෙනවා. ඒ තියෙන එකම මතු වෙනවා නම් එතන නිවනක් නැහැ. ඒක වේදනා විඳන සියල්ලම තියෙනවා ඒවත් මතු වෙනවා ඒ නිසා සංඥා වේදීත නිරෝධයටපත් වෙන්න නම් මේ විඥාණය සම්පූර්ණව නිරෝධ වෙන්න ඕනේ ඊ නිරෝධ වෙන ක්‍රමයේ තමයි මේ ක්‍රම පහෙන් පෙන්වුවේ පරිනිබ්බාන පරියාය කියන එකේදී අර තියෙන දේවල් ඔක්කොම නිරෝධ වෙලා නිරෝධ වෙලා නිරෝධ වෙලා ගියාම පරිනිබ්බානේ පරිනිබ්බානේ සිද්ධ වුණාම නිබ්බානේ එතකොට ජීවිතයේ අවසානයේදී ජීවිත කාලයේම පරිනිබ්බාණය වෙනවා කියන්නේ කෙලෙස් නැති වෙලා යනවා මේ කියන විඥානේ නිරෝධ වෙනවා ඒ විඥානේ නිරෝධ වුණාම අපිට හිතෙන විදිය වෙනස් වෙනවා දැනට හිතන්නේ
හිංසා කරන්න නම් වංචා කරන්න නම් දූෂණය කරන්න නම් ලෝභ දේශ මෝහ චිතුවිලි ඉපදෙනවා නම් ඒව සම්පූර්ණයෙන්ම නැති වෙන්න ඕනේ. එතකොට හිත ගිනි ගන්නේ නැහැ. හිත නිවෙනවා. එතකොට නිවීමෙන් ඇති වෙන්නා වූ නිවන. මේ නිවන කියලා කියන්නේ නිවීම. ඒ ඇයි එහෙම කියන්නේ? සබ්බං ආදිත්තං කියලා ආදිත්ත පරියාය සූත්‍රයේදී බුදුන් වහන්සේ වදාලා මේ සියල්ලම ගිනි ගන්නා සුළුයි මුළු විශ්වයම ගිනි ගන්නා සුළුයි මේ ගිනි ගන්නා වූ ලෝකේ වගේම තමයි අපේ හිතත් රාගයෙන් ගිනි ගන්නවා දේශයෙන් ගිනි ගන්නවා මෝහයෙන් ගිනි ගන්නවා එතකොට රාගක් ගිනා දෝසක් ගිනා මෝහක් ගිනා කියන මේ ගින්නෙන් ගිනි ගත්තාම අපි සම්පූර්ණ විෂමාචාර වෙනවා එමනම් ඒ විෂමාචාරී භාවයෙන් අත මිදෙන්න නම් අපේ සිත තුළ රාගය ද්වේෂය මෝහය කියන කෙලෙස් සම්පූර්ණයෙන්ම නිරෝධ කරලා දාන්න ඕන ඒ දාන ක්‍රමී මේ කියලා දුන්නේ ඒක සරලව කරගෙන යන්න පුළුවන් කියලා එතකොට අර කෙලෙස් දිනනෝ නම් ගිනි ගන්නවා කෙලෙස් නැත්නම් ගිනි ගන්නේ එතකොට නිවෙනවා හිත නිවුනහම ඇති වෙන ස්වභාවයේ තමයි නිවන. ඉතින් අපි අද නිවිලා නම් මිනිසුන්ට පේනවා අපි නිවිලාද නැද්ද කියලා. අපි නිවුනහම අපිට කරදරේකුත් නැහැ ලෝකෙට කරදරේකුත් නැහැ. අපි රාගෙන් ගිනිගත්තොත් ලෝකෙට කරදරේ. අපි ද්වේෂයෙන් ගිනිගත්තොත් ලෝකෙට කරදරේ. මෝහයෙන් ගිනිගත්තොත් මෝහණයටපත් වෙලා ගිනිගන්න. ඉතින් අපි හිත නිවාගමු. නිවාගන්න පුරුදු වෙමු ඒ සඳහා සල්ලේකට උත්තේ උපයෝගී කරගමු ඒක ආයතරයක් විදිහට ගිහිල්ලා මෙනෙහි කරන්න කෙලෙස් හඳුනා ගැනීම සිතක් උපදවා ගැනීම ඒ සිත උපද්දලා අකුසල සිතුවිල්ලෙන් කුසල සිතුවිල්ලට මාරු වෙමු තුන්වෙනි පියවර හතරවෙනි පියවරට ප්‍රතිඵලයක් ලැබෙනවා උපරි භාවයට එනවා අයහපත් සිතුවිලි උපදින්නේ අයහපත් සිතුවිලි වල ජීවත් වෙන මිනිසෙක් වෙනවා සත්පුරුෂයෙක් වෙනවා කියන්නේ ඒක. එතරම් පස්සේ ඉතුරු කෙලෙස් ටික පරිනිබ්බාණය වෙනවා ශීවිලා යනවා Tamande නිවනක් උදා වෙනවා. එතකොට මේ නිවන් දැකීම මහා බරපතල ක්‍රමයක් නෙවෙයි අපි හැම කෙනෙකුටම කරගන්න පුළුවන් දෙයක්. ඉන් ඒ අවබෝධය සඳහා මේ අද දවසේ පැහැදිලි කර ධර්මතාවය ඔබ සෑම දිනකටම මේ සල්ලේක පරියාය චිත්තුප්පාද පරියාය පරික්කමන පරියාය උපරිභාව පරියාය පන්නිබ්බාන පරියාය කියලා මේ චුන්දහාමුදුවන්ට ඉදා බුදුන් වහන්සේ පෙන්වලා දුන්නා මේ අපගේ හිත තුළට ලෝක වාද ඇතුල් වෙලා ඒවා අපේ අත්වාද බවට පත් වෙලා අපි ගත ගත කරන ජීවිතය අපටම දුක ඇති කරන විඥානයක් ඒක නිරෝධ කිරීමෙන් ඒ ක්‍රියාකාරීත්වයේ වලකලා අයෝනිසෝ මනසිකාරයේ යෝනිසෝ මනසිකාරයේ බවට පත් කරගෙන මේ භවයේම මේ ජීවිත කාලයේම හිතට නිවනක් ලබා දීමට මේ ක්‍රම දෛනික ජීවිතයේදී සිහි බුද්ධියෙන් වාසය කරමින් සිහි කල්පනාවෙන් වාසය කරමින් අරමුණු ගෝචර වෙනකොට සිතුවිලි පාලනය කරගෙන යහපත් සත්පුරුෂයෙක් වශයෙන් ජීවත් වීමට ඔබ සෑම දිනාටම මේ ධර්මය බුද්ධ ශක්තිය වශයෙන් සරණ වේවා කියලා මම ආචින්තනය කරනවා. ඒ වගේම ලෝක සත්‍යාරදෝන්ගේ චිත්තතන් තුළ කාමකූප ආවේග මැඩලගෙන සිතුවිලි පාලනය කරගෙන ජීවත් වීමට ඔවුන්ටද බුද්ධ ශක්තියම සරණ වේවා කියන ආචින්තනය ඇතුව අපි මේ වාක්‍යය කියමු. යං හිංජි විද්දං ජවාංගුරාමා සග්ගේ සුවායං රතනම් පනී නලෝ ජමං අට්ටි චතාවිතේ ඉදම් විබුද්ධේ රතනම් පනී ඒතේන සච්චේන සුවත්තිය යං හිංජි විද්දං ජවාංගුරාමා සග්ගේ සුවායං රතනම් පනී නලෝ ජමං අට්ටි චතාවිතේ ඉදම් විබුද්ධේ රතනම් පනී ඒ සත්‍යයෙන්
ഇതം വിബുദ്ധേ രതനം പണ്ഡിത സച്ചിരുന്ന സുഹൃത്തിയോ.